कखयो निभानं द्वेषखयो निभानं मोहखयो निभानं। තෙරුවන් සරණයි. තවත් ධම් ව්‍යාකරණයක් අපි දැනගමු. දැන් මේ ආයතනවල අයිතිකාරයා කවුද ඇත්තටම? මේ ඇසකන නාසය දිව ශරීරේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ආයතනවල අයිතිකාරයා කවුද? දැන් අනිච්ච දුක්ඛ අනාත්ම කියලා ලක්ෂණ තුනක් ගැන අපි සාකච්ඡා කරනවා. ත්‍රිලක්ෂණි. මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය සම 40 ආකාර 40කට බෙදලා පෙන්නනවා. එතනදී ඔබට මතක ඇති අනත්ත ලක්ෂණයට දෙකක් තියෙනවා පරතෝති කියේ. පරතෝති කියන්නේ තමාට අයත් නොවන දෙයක් හැටියට නුවණින් දකින්න ඕන. තමන්ට අයිති දෙයක් නෙමෙයි, මට අයිති දෙයක් නෙමෙයි කියලා. එහෙනම් කාටද අයිති? මායයටයි අයිති. මායයට අයිති ස්වභාවය මෙන්න මේ පරතෝති කියලා කියන්නේ. එහෙනම් මේ ආයතනවල හිමිකරුවා කවුද? මායයා. දැන් ඔබ දැකලා තියෙන තරම් ওই ලෝකේ ඉන්න ආයතන ආයතන අපිට 50ක් තියෙනවා, 100ක් තියෙනවා, 200ක් තියෙනවා, 500ක් තියෙනවා කීකී කියන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ආයතන ගොඩාක් තියෙනවා. ඒවට අපි දාගන්න නමකුත් සීමා සහිත අහවලා සහ සමාගම කියලා. දැන් මේ ඇසකර නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ආයතන තුලින් රැස් වෙන කර්ම වලට සීමාවක් නැහැ. විඳින දුකට සීමාවක් නැහැ. ඒ නිසා මේ සංසාරයට කෙලවරක් නැහැ. නිවන හැර අවසානයක් නැහැ. කෙලවරක් නේ. කවදාහරි දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුනොත් මොකද වෙන්නේ? සංසාරයට කොහොමද අග්‍ර කෙලවරක් පණවන්නේ? මෙන්න මෙතනයි සංසාරයේ අවසානය කියේ. මේ ගමන මෙන්න මෙතනින් ඉවර වෙන්නේ කියලා කොහොම කියන්නේ? ඒ ගමන ගොඩනැගෙන දවසක මේ සංසාර චක්‍රේ ගොඩනගන හේතු හොයලා බලලා හේතු බිඳ හැරලා ඒ චක්‍රේ නිරුද්ධ කරනව හැර සසර අවසන් ඉන්නේ මෙතනින් කියලා කියන්න පුළුවන් සමතෙක් ඉන්නවද? අර රෝහිතස්ස බ්‍රහ්මයා විශ්වය කෙලවර බලන්න කි කාටවත් පුළුවන් ද විශ්වය කෙලවර මෙතනයි කියලා කියන්නේ? කියන්න බෑ. ඒකට හේතුව මොකද? අවිජ්ජාවට තෘෂ්ණාවට කෙලවරක් නැහැ. හොඳට තෝරගන්න ඕනේ. අවිජ්ජාවේ තෘෂ්ණාවේ කෙලවරක් නැහැ. තණ්හාවේ කෙලවරක් නැහැ. අවිජ්ජාවේ කෙලවරක් නැහැ. ඒ නිසා විශ්වය කෙලවරක් නැහැ. කොහොමද කෙලවරක් පනවන්නේ? තණ්හාව ඇතිවීමක් තියෙනවද බලන්න? අවසානයක් තියෙනවද බලන්න? කවදා හෝ දවසක චතුරාර්ය සත්‍ය ධර්මයේ අස අවබෝධ නොකළොත් මේ ලෝක සත්‍යය තුළ පවතින මේ තණ්හාව දැන් හරි මට ඇති කියලා කියන මිනිහෙක් හම්බ වෙනවද බලන්න? කවදාවත් හම්බ වෙන්නේ නැති. ඇති කියලා කිව්වනම් එතනම නතර වීම තියෙනවනේ. ඇති කියලා කියන්නේ නැහැ නේ කවදාවත්. හිතෙන්නේත් නැහැ නේ. එහෙනම් කවදාවත් මේ තෘෂ්ණාවට කෙලවරක් නැහැ අයියේ. සිත නැමැති මායාවේ උපක්‍රමයේ නේ මේක. අවිජ්ජා තෘෂ්ණාවේ පවතින තුරුනේ මේ මාර්ග ධර්ම පවතින්නේ. එහෙනම් අවිජ්ජා තෘෂ්ණාවයි කෙලවරක් පනවන්න පුළුවන් ධර්මයක් වුණොත් එහෙනම් ස්වභාවයෙන්ම නිවනටපත් වෙන. කවුරුත් ආය අමුතුවෙන් නිවනටපත් වෙන්න තරන්න ඕනේ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් හදන මල් ලෝකේ පහළ වෙන්නත් ඕනේ. ඇයි ඒ? ස්වභාවයෙන්ම නිවිලා යනවා කවදා හරි දවසක එන. මොකද සංසාරේට අවිජ්ජාවට තෘෂ්ණාවට කෙලවරක් තිබුණා නම් කිසිම දවසක සම්මා සම්බුදු පියාණන් හදන මල් ලෝකේට පහළ වෙලා උත්තරීතර නිර්වාණ ධර්මයේ දේශනා කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේ සියලු සතුන් කවදා හෝ දවසක ස්වභාවයෙන්ම නිවනටපත් වෙනවා කියලා හිතාදා ගන්න තිබුණා. එහෙම වෙන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් වුණ ගෙහෙල උත්තරීතර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ තුලින් ඒ ධර්මය අහලා ඒ අවබෝධය ලැබෙන දවස වෙනකම්ම ඒ උතුම් සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන දවස වෙනකම්ම උන්වහන්සේගේ අමා ධර්මය අවබෝධ වෙන දවස වෙනකම්මත් තෘෂ්ණාවේ අවිජ්ජාවේ කෙලවරක් දකින්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒ තෘෂ්ණාවයි අවිජ්ජාවයි උපදින හේතු හොයලා හේතුම් පටි සම්බෝතං හේතු බංගා නිර්ජති ඒ ධර්ම උපදින හේතු හොයලා ඒ හේතු බිඳහැරීම තුලින් ඒ හේතු නූපදින தත්ත්වයට පත් කරනවා මිසක් ඒ තෘෂ්ණාවේ ඒ අවිජ්ජාවේ තෘෂ්ණාවේ කෙලවරක් දකින්න බෑ. ඒ අවිජ්ජාවේ තෘෂ්ණාවයි ඒ සිත්තල කෙලවර වෙන මිසක් අවිජ්ජා තෘෂ්ණා කියන මේ ලෝක ධර්ම අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා විශ්වයේ කෙලවරක් නැහැ කවදාවත්. කවුරු හරි හවොත් මේ විශ්වයේ කෙලවරක් තියෙනවද කියලා අපිට උත්තරයක් දෙන්න පුළුවන්. කවදා හෝ දවසක මේ විශ්වයේ මේ සියලු චිත්තසංතාන තුල අවිජ්ජා තෘෂ්ණාවයි දුරවන්නේද? අන්නේ දාට විශ්වය කෙලවර වෙනවා කියන්නේ. ඉතින් කවදාද එහෙම දවසක් උදා වෙන්නේ?
මොනතරම් අනන්ත ලෝක සත්වෝ මේ විශ්වාකාශයේ වාසය කරනවද? එක බුද්ධා එක බුද්ධා ක්ෂේත්‍රයක් විතරයිද තියෙන්නේ? මහා සාස ලෝක ධාතු තුල කෝටියක් සක්වල තියෙනවා. එතනින් එහා පැතර තවත් කොච්චර කෝටි සක්වල තියෙනවද කියලා අපි දන්නේ නැහැ. සියක් කෝටියක් සක්වල සාමාන්‍ය සියක් කෝටියක් සක්වලක් තියෙනවා. මහා සාස ලෝක ධාතු හැටියට බිලියනයක් චක්‍රාවාට මේ බිලියනයක් චක්‍රාවාට කියලා කියන්නේ බුද්ධ ක්ෂේත්‍රයක් බුදු පියාණන් වහන්සේගේ බලය පවත්වන අවකාශ කලාපය. එහෙනම් මෙතනින් එහා පැතර තව කොච්චර සියක් කෝටියක් සක්වල පවතිනද කියලා අපි කොහොමද දන්නේ? එහෙනම් විශ්වයේ කෙලවරක් නැහැ, ඊ අවිජ්ජා තෘෂ්ණාව කෙලවරක් නැහැ. එහෙනම් මතක තියාගන්න දැන් ඔය ලෝකේ තියෙනවා සමාගම් වලට ආයතන තියෙනවා. සමාගම කියලා කිව්වේ අර ඔක්කොම ආයතන වල එකතුවට. දැන් ඊතර එහෙම සමාගම් වල ආයතන රැස් කරන සීමාවක් තියෙනවා. කොච්චර අසීමාන්තිකයි කියලා හිතන් හිටියත් මරණයෙන් කෙලවර වෙන සෑම ආයතනයක්ම. හැබැයි මේ මාර්යාගේ ආයතන කියලා කියන්නේ එහෙම කෙලවර වෙන ඒවා නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ ඒක. දැන් මිනිස්සු ලෝකේ කොහොම හරි දත කාලා මොකක් හරි ආයතනයක් හදාගත්ත උන්දමලා ආයතනෙත් ඉවරයි. ආයතනෙ වැහුණාන්න. ඉබි අතුරු දාලා තිනවා දැන් ආයතනෙ වැහිලා. හැබැයි මේ මාර්යාගේ ආයතන එහෙම වෙහින්නේ නැහැ. මාර්යාගේ ආයතන වල ස්වරූපේ විතරයි වෙනස් වෙන්නේ. එක භවයක මනුස්ස ස්වරූපෙන් ඒ ආයතන පවතිනවා. තව භවයක පෙරේත ස්වරූපෙන් ඒ ආයතන පවතිනවා. තව භවයක තිරිසන් ස්වරූපෙන් ඒ ආයතන පවතිනවා. තව භවයක නිරසතේකේ ස්වභාවයෙන් ඒ ආයතන පවතිනවා. තව භවයක දෙවියෙක්ගේ ස්වභාවයෙන් ඒ ආයතන පවතිනවා. තව භවයක මනුස්ස බ්‍රහ්මයේගේ ස්වභාවයෙන් ඒ ආයතන පවතිනවා. එහෙනම් මේ අනන්ත විශ්වයේ අනන්ත සංසාරේ අනන්ත භව පවතිනවා. මේ අනන්ත භව අතර මායාවේ ආයතන තමයි හැම භවයකම ක්‍රියාත්මක වෙන්නේ. ස්වභාවය විතරයි වෙනස්. ආයතනෙන් කරන්නේ කොහොමද යයි? මිනිහෙක් වුණත්, බල්ලෙක් වුණත්, පෙරේදෙක් වුණත්, දෙවියෙක් වුණත් ඒ සෑම චක්කායතනයකින්ම කරන්නේ එකම දෙයයි කර්මය රැස් කරන්නේ. එච්චරයි කරන්නේ. ඒකට තමයි ආයතනෙ අවශ්‍ය කරන්නේ. එහෙනම් මායාවේ ආයතනෙ කවදාවත් වෙහින්නේ නැහැ. මායාවේ සමාගම වහන්න පුළුවන් එකම උත්තරය මේ විශ්වය පහළ වෙන්නේ ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් මේ ඇසකන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ සියලු ආයතන අයිති සීමා සහිත නෙවෙයි සීමා රහිත මාර්යා සහ පුත්‍රයෝ සමාගමද අන්න ඒ සමාගමට තමයි ඔක්කොම ආයතන ටික අයිති. මාර්යෝ සහ පුත්‍රයෝ තමයි මේ ඉන්නේ හතර අතේම. මේ ධර්ම මාර්ගය යන කොටත් ඔය දෙකොල්ලම මුණ ගැහෙනවා. තාත්තලත් මුණ ගැහෙනවා, පුතාලත් මුණ ගැහෙනවා. මාර්යෝ සහ පුත්‍රයෝ. ඒ නිසා දැනගන්න ඕන අපි මේ ආයතන එකකවත් අයිති අපට නැති බව. මේ සියලු ආයතන අයිති මාර්යාටයි. මාර්යා කිව්වහම ඔන්න ඔතනත් වැදගත් දහම් කාරණාවක් අපි තේරුම් ගන්න ඕන. සියුම් දහම් කාරණාවක්. දැන් මෙන්න මෙහිම ප්‍රශ්නයක් සමහරු තුල තියෙනවා. මාර්යා කියන්නේ අර වසවර්ති මාර්යාටද? සමහර පිරිසක් කොහොම හිතන් ඉන්නවා? ඔව් වසවර්ති මාර්යාටත් මාර්යා කියනවා. දැන් සමහර අය මේ වසවර්ති මාර්යාට බුදුම තරම් බයයි. කොච්චර බයද කියනවනම් නම කියන්නේ නැහැ. අර අරයා අර අහවලා එහෙම කියන්නේ. ඒ කියන්නේ මාරය කියලා කියන්නත් බයයි. ඒ තරම් සක්කාය දිට්ඨියෙන් අන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ මාරය කියන වචනේ කිව්වත් මේ ධර්මයේ දේශනා කරද්දිවත් මාරය කියන්න බයයි. ඉතින් මොකට ධර්මයේ දේශනා කරන්නේ? ඒ තරම්ම පංච උපාදානස්කන්ධ කෙරෙහි තෘෂ්ණාව ඇයි? මාරය කියලා පංච උපාදානස්කන්ධයට මොනව හරි වුණොත් කාට කියන්නේ? ඒ නිසා ආර්ය අර නම කියන්න බැරි කෙනා රහවලා ඔහොම තමයි කියන්න වෙන්නේ. එතකොට ඒ අය හිතන් ඉන්නවා මේ මම මේ පුද්ගලයා ගැන කවුරුවත් මේ විශේෂ පුද්ගලයෙක් ගැන නෙමෙයි කියන්නේ. මම මේ කියන්නේ මේ සමාජයේ පවතින අදහස් ගැන. නැතුව පුද්ගලයා ගැන නෙමෙයි. කිසි කෙනෙක් ගැන මේ හුවා දැක්වීමක් එහෙම කරනවා නෙමෙයි. මොකද එහෙම අපට අවශ්‍ය නැහැ අහවලා මෙයා කියලා නම් ගම් වශයෙන් කියන්නේ. කවුරු කරත් වැරද්ද වැරද්දම තමයි. ඒක මේ භික්ෂුව කරත් ඒක මේ බණහන ඔබ කරත් වැරද්ද නම් වැරද්දම තමයි. මොකද වැරද්දට අයිතිකාරයෙක් පනව ගන්න ගියොත් එතනක් තියෙන්නේ අවිජ්ජාවම. මගේ වැරද්ද ඔබේ වැරද්ද කියලා එහෙම ගන්න බෑ. වැරද්ද කියන එක යම් කිසි ආකාරයක අකුසලයක්. එතකොට ඒ අකුසලයේ හෝ කුසලයේ මගේ කියලා එහෙම පනව ගන්න ගියාම අන්න අපි ගත්ත තබ්බේ ධම්මානත් අපිට තේරුන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. මේ සියලු ධර්ම ආත්මීය සාරයෙන් ශූන්‍යයි කිව්වේ මොන අර්ථයෙන්ද කියලා තේරුන්නේ නැති වුණොත් ඒවත් අපි කරගහ ගන්නවා මගේ කියලා. වැරද්දත් කරපින්න ගන්නවා මගේ කියලා. ඉතින් විඳුනි
දැන් මෙන්න මේ සියුම් දහම් කාරණාව තෝරලා දෙන හොඳට තේරුම් ගන්න. දැන් මේ වසවර්ති මායයටත් මායя කියලා කියනවා. සිතටත් මායя කියලා කියනවා. ඒතර දැන් බහුතරයක් දෙන හිතන් ඉන්න පුළුවන් මායя ගිවහම අර පිට ඉන්න වසවර්ති මායයට මේ මායя ගැන හැමතිස්සෙම කියලා බුදු පියාණන් නෑ. සිතනමදි මායයට තමයි ප්‍රධාන වශයෙන් බුදු පියාණන් සි මායя මායя කියනවා. හැබැයි වසවර්ති මායයටත් මායя කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ හේතුව නිසා. दिवसरी पनवाण उपरीम आयतन का हयाई पनवाण उपरीम आयतन प्रमाण हयाई चक्तनी सोतायतनी अभ्यंतर वसी सोतायतनी गायतनी जीवायतनी कायतनी मन आयतनी हयापनवाण हेतु मे लोके पवती धातु स्वभाव हयाती पटवी आपो तेजो वायु इलगट आकाश विज्ञान की ආයතන හයෙන් මේ අසකරණාසය දිවස හතරේ මනස කියන මේ ඉන්ද්‍රියංගෙන් ගෝචර කරගන්න පුළුවන් ධාතු ස්වභාව හයක් තියෙන නිසා තමයි උපරිම ආයතන සංඛ්‍යාව හයකට සීමා වෙලා තියෙන්නේ ඉන්ද්‍රියන් හයකට සීමා වෙලා තියෙන්නේ ඇහෙන් තේජෝ ධාතුව ස්පර්ශ කරනවා කණෙන් වායෝ ධාතුව ස්පර්ශ කරනවා නාසයෙන් ආකාශ ධාතුව ස්පර්ශ කරනවා දිවෙන් ආපෝ ධාතුව ස්පර්ශ කරනවා කයින් පඨවි ධාතුව ස්පර්ශ කරනවා මනසින් විඥාන ධාතුව ස්පර්ශ කරනවා මේ විදිහට හයක් සකස් වෙලා තියෙන මේ ධාතු හයට ගෝචර කර ගන්න පුළුවන් ඉදි ආකාරය. එතකොට එහෙනම් මේ ලෝක ධාතුව තුල ලෝක ධාතුව කොහම කාම රූප අරූප කියන තුනමයි තියෙන්නේ. මේ ලෝක ධාතුව තුල පවතින උපරිම ආයතන ප්‍රමාණය අභ්‍යන්තර වශයෙන් ගත්තාම 6යි. බාහිර ආයතන පොඩක් පැත්තක තියෙමු. එතකොට අභ්‍යන්තර ආයතන 6යි. බාහිර වශයෙන් උත් ආයතන 6යි. අභ්‍යන්තර සහ බාහිර වශයෙන් 12යි. එතකොට මේ උපරිම ආයතන 12කින් යුක්තව තමයි මේ ලෝක ධාතු පවතින. ඒ කියන්නේ ලෝක ධාතු අතුල පවතින පුළා උපරිම ආයතන ප්‍රමාණය අභ්‍යන්තර වශයෙන් 6යි, බාහිර වශයෙන් 6යි, උපරිම 12යි. අභ්‍යන්තර සහ බාහිර කියන ආකාර දෙකටම 12යි. එතකොට හොඳට තෝරගන්න මේ සියුම් තැන. මෙන්න මේ 12 ආයතනියම උපරිම අන්දමින් පරිහරණය වෙන තැනක් තියෙනවනේ. ඒ තමයි පරිනිම්මිත වසවර්ති. उपरी मंदमी चक्कायतने सोतायतने घानायतने जीवायतने कायतने मनायतने रूपायतने सद्दायतने गंधायतने रसायतने पोट्टबायतने धम्मायतने इनमें में आयतन दोलहा उपरीम मट्टमी परिहरणीय तनतीनवना एतमाय परिनिम्मित वासवाति दिव्यताले एकिवे उपरीम कर्म रसेन तन उपरीम कर्म रसेन देन ओबम दन्नो बुद्धपियान्नासेट වැඩියෙන් මහින්සා පීඩා කරන්න ආපු කෙනා කවුද කියලා වසවති මාර්යා වසවති මාර් දිව්‍ය රාජයා එහෙනම් ඒ අය තමයි ආරි ශ්‍රාවකයන්ට වැඩිම හිංසා කරලා බුදු පියාණන් වහන්සේට මහ රහතන් වහන්සේට හිංසා පීඩා කරලා ඒ වගේම සම්බුද්ධ ශාසනයට වින කැටලා සම්බුද්ධ ධර්මය යටපත් කරන්න උත්සාහ කරලා අප්‍රමාණ පව් රැස් කරගන්නව දේව කොට්ටාසය ඒක එදත් එහෙමයි අදත් එහෙමයි මතුත් එහෙමයි මොකද ඒකට හේතුව මෙන්න මේ දෙයි මෙන්න මේ ආයතන 12 උප්පරිම අවිජ්ජායෙන් තෘෂ්ණාවෙන් ක්‍රියාත්මක වෙන නිසා ඒ සිත් තුළ ගොඩනැගිලා තියෙන අවිජ්ජා මෙතෙක් කියලා කියන්න බැරි නිසා තෘෂ්ණා මෙතෙක් කියලා කියන්න බැරි නිසා ඒ සිත් තුළ තියෙන ගොඩනැගිලා තියෙන සංකල්පීය කාමයේ මේ මේ රාගේවත් සංකල්පීය රාගේවත් කාමයේ තුළ තියෙන අදහසක් මේ සියල්ල මගේ කියලා දැඩියව බහැගත් එක දැඩියව බහැගෙන තියෙන මොකද ඇසත් මගේ මොකද උපරිම මේ ආයතන පරිහරණය වෙන්නේ වසුවාති දෙවිය තුල නිසාම පරිනිම්මිත වසුවාති දිව්‍ය ඒ දිව්‍ය රාජය ඇතුළු ඒ දෙවිය දෙවිවරු තුල තමයි මේ 12 ආයතන වැඩියෙන්ම පරිහරණය වෙන්නේ ඒ නිසා ඒ අය හිතන් ඉන්නවා ඒ ආයතන වල අයිතිකාරය අපි කියලා ඒ සියල්ල මේ ඇහැකරණාසය දිය ශරීරයේ මනස කියන සියල්ලත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන සියල්ලත් අයිති ඔවුන්ටයි කියලා හිතන් ඉන්නේ ඒක ඔවුන් තුල දින මිච්ඡා අදහසක් දැන් උදාහරණයක් ගත්තොත් මම පොඩි උදාහරණයක් යනකොට තෝරගන්න දැන් මේ වෙනකොට ලෝකේ ඉන්න එක එක ධනවත් පිරිස් ලෝකේ අංක එකේ ධනවතුන් කියලා කොටසක් ඉන්නවා මේ වෙනකොට ඒ අයට උපරිම ධානිය තියෙනවා ලෝක විශ්ය තුල ඒ නිසා එයා හිතන් ඉන්නවා ලෝකේම ධානිය අපේ කියලා එහෙම හිතාගෙන ලෝකයේම තියෙන සම්පත් අපේ ලෝකයේම තියෙන ධනෙ අපේ කියලා හිතාගෙන යයි කටයුතු කරනකොට ලෝකයේම ජීවිතයල පාලනය කරන්න පටන් ගන්නවා මේ වෙනකොට ඒ දේ සිද්ධ වෙමින් පවතිනවා
මේ ලෝකේ ලොකුම ධනවතුන් කියලා කියාගන්න පිරිස මේ වැඩේ කරන්න. එදාට එයාලට පුළුවන් ලෝකයේම තියෙන ආර්ථිකයන්ට අත දාන්න. ලෝකයේම තියෙන ජාතික රාජ්‍යයන් තමන්ගේ යටතට ගන්න. ලෝකයේම තියෙන වෙළඳ වෙළඳ පොළවල් වලට අත කොවන්න. ලෝකයේම වෙළඳාම අතට ගන්න. ලෝකයේම මුදල් සංසරණය තමන්ගේ අතට ගන්න. ලෝකයේම මුදල් භාවිතය පිළිබඳ තීරණ දෙන්න ඕන්න පුළුවන්කම ලැබේ. ඕන්න පුළුවන් ලෝකයේම වෙළඳ ආර්ථිකය හසුරුවන්න. ඇයි මුදල් වලින් ඒ තරම් දැන් සාමාන්‍ය ලෑලි කඩේක මුදලාලි කෙනෙක් ඉන්නවා. ඔය මුදලාලි ඔය වගේ දෙයක් හිතන්නේවන්නේ. පොඩි කඩේක මේ ඉදිරියදා ජීවිතේ ගැට ගහ ගන්න වෙළෙන්දෙක් ඉන්නවා. ඉදිරියදා පොල් ගෙඩියක් මොන හරි විකුණලා පාන් ගෙඩියක් විකුණලා මොන හරි ඉදිරියදා ජීවිතේ ගැට ගහ ගන්න පුංචි වෙළෙන්දෙක් ඉන්නවා කඩේක. ඒ එයත් වෙළෙන්දෙක්. එයත් ව්‍යාපාරිකයෙක්. හැබැයි එයා කවදාවත් ලෝකේ මාර්ථික හසුරවන කල්පනා කරන්නේ නැණි අයියේ. ඕකට තියෙන ඉතාම අල්ප ධානියක්. ඒ නිසා ඔහු ඒ ධනෙන් මානිටපත් වෙන්නේ නැහැ. හැබැයි ලෝකේ අංක එකේ ධනවතා කියලා ලැබුණාම සම්මානි නම්බුණාම ලෝකෙ මෙන්න පෙළගස්සනවා මේ ලෝකේ අංක 1 2 3 4 10 වෙනකන් ධනවතුන් ඩි. දැන් මුන් 10 දෙනෙක් එකතු වෙලා මොකද කරන්නේ? කල්පනා කරනවා අපිට තමයි ධනිය ඇති. අපිට ඒ ඇති. එහෙනම් අපි මොකද කරන්නේ? අපි 10 දෙනෙක් එකතු වෙලා එහෙනම් මුළු ලෝකෙම තියෙන ධනිය අපි අතට ගන්න ඕන පරිහරණය කරන අනිත්‍යම පරිහරණය කරන්නත් ඕන අපිට උමනා විදිහට ගන්න. කියලා මෙන්න මෙහෙම දෘෂ්ටියකට එනවා. ආපු දවසට මොකද කරන්නේ? ඔවුන් අපි නොදන්න වුණාට මේ ලෝකේ මේ ආර්ථික ක්‍රමයේ ඉන්න හැම මිනිහෙක්ගේම ජීවිත පාලනය කරන්න පටන් ගන්නවා 10 දෙනෙක් එකතු වෙලා. මම මේ නිකන් උදාහරණයක් කියන්නේ. 10 දෙනා හෝ 15 දෙනා හරි කී දෙනා හරි ඒ මහා ධනවතුන් කියන පිරිස මොකද කරන්නේ? මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගේ ජීවිත පාලනය කරන්න පටන් ගන්නවා තමන්ට උමනා විදිහට. එදාට මේ මුළු ලෝකෙම මිනිස්සු හිතන්නේ ඔවුන්ට ඕන විදිහට. එදාට මේ ලෝකෙම මිනිස්සු කාර්ය වැඩ කරන්නේ ඔවුන්ට ඕන විදිහට. තීරණ ගන්න ඔවුන්ට ඕන විදිහට. කන්නේ බොන්නේ අඳින්නේ බලඳින්නේ ඉගෙන ගන්න ඔවුන්ට ඕන විදිහට. ජීවිතයේ සියලු අවශ්‍යතා ටික නිර්මාණය කරන්නේ ඔවුන්. මොකද ඔවුන්ගේ වෙළඳාම සරු කරගන්න ඔවුන් සංකල්ප හදනවා. ඒවා මුළු ලෝකෙම පතුරවන තමන්ගේ අර දැවැන්ත ගෝලීය මාධ්‍ය ඔස්සේ. මේ විදිහට ගත්තාම මේ ධනවතුන් කියන පිරිස මුළු ලෝකෙම පරිහරණය කරනවා, ලෝකෙම පාලනය කරනවා. ඔවුන් එදාට හිතනවා ධනෙ අයිතිකරු අපි කියලා. ඇයි ඒකට හේතුව? අර ධනෙන් ආඩ්‍ය මට්ටමකට ගිය නිසා. ඔන්න ඔය උපමාසරින් තේරුම් ගන්න මාරයන්ට වෙලා තියෙන මොකද්ද කියලා. මේ ලෝකේ මේ කාම ලෝකේ ඉහළම ඒ කියන්නේ පංචකාම ගුණෙන් ඉහළම රූප තියෙන්නේ ඉහළම ශබ්ද තියෙන්නේ ඉහළම ගන්ධ තියෙන්නේ ඉහළම රස තියෙන්නේ ඉහළම ස්පර්ශ තියෙන්නේ පරිණිම්මිත වාසවදී දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ පංචකාමී උප්පරිම විඳින යමෙක් ඇත්නම් ඒ පරිණිම්මිත වාසවත් දෙවරු. නිසා එයාලට කාම සැපේ කියන කී ගිලිලා ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? කාමෙන් ආඩ ජීවිත ගත කරන නිසාම අන්නර මෝඩයන්ට වගේ අදහසක් එනවා මේ මුළු ලෝකෙම කාම ස්වර්ගෙම අපේ කියලා. කාම ස්වර්ගෙම අපේ කියන වැරදි මිච්ඡාවට පත් වෙච්ච ගමන් මොකද කරන්නේ? කාම ලෝකයටම අත දානවා. අර ධනවතුන් ටික එකතු වෙලා මුළු ලෝකෙම ජාතික රාජ්‍යවලට ජාතික ආර්ථිකයන්ට අත දානවා වගේ අර මාරයෝ ටිකත් මොකද කරන්නේ? මුළු කාම ස්වර්ගෙමටම සප්ත කාම ස්වර්ගෙම උන්ගේ යටතට ගන්න උත්සාහ ගන්නවා. එතකොට මේ සප්ත කාම ස්වර්ගයේ සිද්ධ වෙන සෑම දෙයක්ම ඕන්ට ඕන විදියට සිද්ධ වෙන්න ඕන. එතකොට යමෙක් මේ කාම සප්තකාම ස්වර්ගයේ ඒ කාමයට එරිහිව නැගී හිටියොත් අන්න එදාට මර්ධනය කරන්න පටන් ගන්නවා. දැන් බලන්න මේ ලෝකයේ ඇතුලේ ඔය කියන ගෝලීය ආර්ථිකයට එරිහිව යම් රටක ගෝලීය ආර්ථිකයට එරිහිව යම් රටක යම් මිනිසෙක් නැගී හිටියොත් ඔන්න ඔය පිරිස එකතු වෙලා අතුරුදහන් කරයි දවසින් මොකද උනේ කියලාත් හොයාගන්න හම්බෙන්නේ නැහැ මිනිසෙක්. අතුරුදහන් කොහෙද ගියේ කියලා නෑ. අනිවාර්යෙන් ඒ දේ සිද්ධ වෙනවා. ඇයි ඒ? ඔවුන්ගේ අර ආර්ථිකයට අභියෝග කරා, ඔවුන්ගේ අර ගෝලීය රාජ්‍යයට අභියෝග කරා. ඒකයි. ඒ නිසා කාම සප්ත කාම ස්වර්ගයටමයි අයිති මනුස්ස ලෝකෙත්. එහෙනම් මනුස්ස ලෝකෙ ඉඳගෙන යමෙක් මෙන්න මේ කාමයට එරිව නැගී හිටියොත් අන්න එදාට වසවර්ති මාරයෝ නිකන් ඉන්නේ නැහැ. මොකද තමන්ගේ රාජ්‍යයට අභියෝග කරන යමෙක්. එනම් මතක තියාගන්න ඔබ යම මේ විශ්වයේ ඔය වසවර්ති මාරයන්ට අභියෝග කරන්න පුළුවන් එකම උත්තමයා මේ විශ්වයේ පහළ වෙන්නේ අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ හැර වෙන කිසිම මහාවීරයෙක් පහළ වෙන්නේ නැහැ වැඩේ කරන්න. උන්වහන්සේට හැර මහා බ්‍රහ්මයා පව බයයි වසවර්ති දෙවිවරුන්ට. ඒ තරම්ම ප්‍රචණ්ඩ දෙවිවරු, ඒ තරම්ම බලවත් දෙවිවරු. එහෙනම් ඒ අයට බය නැති එකම උත්තමයා අපගේ අමාමෑණියන් වහන්සේ විතරයි.
එනිසා තමයි උන්වහන්සේට වැඩියෙන් මිහිරිහැර කරේ ඒ වසවත් දෙවරු. හැබැයි උන්වහන්සේගේ උන්වහන්සේට සුළඟකින්වත් බාධාවක් කරන්නේ මාරයන්ට බැරි වුණා. ඒකට හේතුව මොකද්ද? පාරිශුද්ධත්වයේ බලය, පිරිසුදු භාවයේ බලය. කුමක පිරිසුදු භාවයේද? චිත්තසංතානයේ පිරිසුදු භාවයේ බලය, ඒ කුසලයේ බලය, ඒ පාරමිතාවේ බලය, ඒ සත්‍යයේ බලය, ඒ මහා සම්බුද්ධ ඥානයේ බලය. එහෙනම් ඒ සම්බුද්ධ බලයේ ඉදිරි විතරයි වසවර්ති මාර්ය මෙල්ල වෙන්නේ. වෙන කිසිම බලයක් ඉස්සරහා වසවර්ති මාර්ය මෙල්ල වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න, අදත් ඊයේ අදත් හෙටත් යමෙක් මේ කාම ලෝකයේ ඉඳගෙන කාමයට එරෙහිව අඬ නැගුවොත්, කාමයට විරුද්ධව කැරලි ගැහුවොත්, එදාට ඔය වසවර්ති මාර්ය නිකන් ඉන්නේ නැහැ. හැබැයි කරගන්න දෙයක් නැති වෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් වූ අපගේ විශ්වයේ අසිරිමත් වූ මහා උතුමන් වහන්සේගේ, අපගේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ, අපගේ පියතුමාගේ බලය නිසා. නැත්තම් පින්වතුනි, අර ජාතික ගෝලීය ආර්ථිකයට අභියෝග කරන්න ගිහිල්ලා මිනිස්සු අතුරුදහන් වුණා වගේ දෙයක් තමයි වෙන්නේ අන්තිමට. මොකද උනේවත් කියලා හොයාගන්න හම්බෙන්නේ. අන්තිමට පිස්සෙක් කියලා නතර වෙයි, පිස්සන් කොටි. එච්චරයි වෙන්නේ. ඒ තරම් බලයක් විදහාපානව වුන් මේ කාම ලෝකයේ තුල, මේ කාමයට එරෙහිව දහන කැරල්ල තුල. දැන් මේ කතාව දුහා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්, අපිට එහෙම දෙයක් වෙන්නේ නැණි කියලා. ඔබට එහෙම දෙයක් වෙනවද නැද්ද කියලා බලාගන්න. ඔබ කැරල්ලක් ගහන්න කාමයට එරෙහිව එදාට බලාගත හැකි. නැතුව දැන් කෙනෙක් කියනවා මේව කතන්දර කියන්න පුළුවන්, විවිධාකාරීව අදහස් කියන්න පුළුවන්. ඔබ අත්දැකීම ලබන්න ඕන නම් ඔබ කැරල්ලක් ගහලා බලන්න, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැරලා කාමයට එරෙහිව සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමාදහම ලෝකයට පතුරවන්න එදාට මොකද වෙන්නේ බලන්න. ඒ කියන්නේ මං කියන කොට කරදරයක් විපතක් වෙනවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. එදාට අත්දකින්න පුළුවන් මාරපලය කියන්නේ මොකද්ද කියලා. එනිසා පින්වතුනි, මේ සියුම් කාරණා පැහැදිලි කරේ මොකක් නිසාද? මේ දැන් විග්‍රහ කරන්න යන ධම්ම ව්‍යාකරණයට ඔබ ප්‍රවිෂ්ඨ කරන්න ඕනේ. සවි ටික නොකියා නොකියා මේ ටික කිව්වට වැඩක් නැහැ. එහෙනම් අන්න අර වසවර්ති මාර්ය හිතන් ඉන්නවා මේ ඇහැ කන නාසය දිව ශරීරේ මනස මගේ කියලා. මොකද ඒ තරම මිත්‍යා දෘෂ්ටියටපත් වෙලා ඉන්නේ. මොකද ඔවුන්නේ ඒ ඇහැ කන නාසය දිව ශරීරේ මනස උපරිම පිනවන්නේ. දැන් අර මම උදාහරණ, දැන් අර ලෝකේ අර ලොකුම ධනවතුන් හිතන් ඉන්නවනේ ඔක්කොම එයාගේ කියලා. ධනියත් එයාගේ, බලයත් එයාගේ, මේ වෙළඳාමත් එයාගේ, වෙළඳ පොළත් එයාගේ කියලා ඔක්කොම හිතන් ඉන්නවනේ. දැන් මේ කොහේ හරි දැන් ඒ කට්ටිය ඉන්නේ යුරෝපීය රටක, එහෙම නැත්නම් ඇමරිකානු බටහිර රටක වෙන්න පුළුවන්. හැබැයි කොහේ හරි ඉතියෝපියාවේ, එහෙම නැත්නම් ලංකාවේ මාලදිවයිනේ හරි කොහේ හරි තියෙන මේ සුළු ආර්ථිකයත් ඔවුන්ගේ. එහෙම තමයි හිතන් ඉන්නේ ඔවුන්. ඉතින් එහෙම හිතාගෙන තමයි මේ සියල්ලටම අතපුවන්නේ. ඒ වගේම තමයි වසවර්ති මාර්යෝ. ඒ අය ඉන්නේ පරිණිවිත වසවර්ති වුණාට. එතනින් පහළ තියෙන දිව්‍ය තලවලත්, මනුස්ස තලයේ අර සතර පායට යන්නේ එක ගන්න දෙයක් නැති නිසා. මේ සප්ත කාම ස්වර්ගයේම මේ සියලු ප්‍රපංච ධර්මයන්ගේ අයිතිකාරය ඔවුන් කියලා හිතන්නේ. ඇසකර නාසයේ දිව ශරීරයේ මනස, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම, මේ 12 ආයතනෙම අයිතිකාරයෝ තමන් කියලා හිතාගෙන ඔවුන් ඉන්නේ. අන්න ඒ තරම් මුලාවටපත් වෙලා මොකක් දෙකට හේතුව? කාමෙන් ඒ තරම් ආඩ ජීවිතයක් ගෙවන්නේ. එනිසා ඒ කාමයේ ධනවන්නා වූ, කාමයට උපකාර වන්නා වූ සියලු ආයතන අපේ අපේ කියලා ඔවුන් හිතාගෙන ඉන්නේ. ඔහොම හිතාගෙන වසවර්ති මාර්ය කටයුතු කරනවා. දවසක් සම්මා සම්බුදු පියාණන් සැවැත්නුවර ජේතවනාරාමේ එලිමහනක වැඩ සිටිමින් භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා. දේශනා කරන්නේ මේ ආයතන ගැනයි. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ආයතන ගැන දේශනා කරනවා. සූත්‍රයේ කස්සක සූත්‍රයේ මා සංයුක්තේ. දැන් මේ විදිහට බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී වසවර්ති මාර රාජයා දිව්‍ය රාජයා බැලුවා, දැන් බුදු පියාණන් වහන්සේ මනාකොට ධර්මයේ දේශනා කරනවා, භික්ෂුනුත් මනාකොට ධර්මයට කන් දීගෙන ඉන්නවා, හැමෝම සෝතාවදානින් බණ අහනවා. මේ වෙලාවේ මේ ධර්මයේ මොවුන් අහගෙන හිටියොත් මේ ධර්මයේ තුලින් ඔවුන් අවබෝධයට පත් වෙනවා. එතකොට තවත් පිරිසක් මේ ලෝකේ කාමයට එරිව නැගී සිටින්න, තවත් පිරිසක් කොළඹවනු කාමෙන් නික්මෙන්න. මොකද කාමයේ තුල දැන් වසවර්ති මාරට තියෙන ප්‍රශ්නේ තමයි යමෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු ගමන් කාමයේ දුක වශයෙන් දකින්න පටන් ගන්නවා. අනිත් පැත්තට, ඒ කියන්නේ ඔහුගේ චින්තනෙ නික්මෙනවා. ඒක වෙන්නේ කම්බේ. ඔහුගේ චින්තනෙ තමයි කාමයේ සැපයි, කාමයේ සැපයි කියන චින්තනෙ පිටට පරිබාහිර වශයෙන් චින්තනයක් ගොඩනගෙනවා. ලෝකෝත්තර චින්තනය කියලා, පටිසෝතගාමි චින්තනෙ. පටිසෝතගාමි චින්තනයට පත් වෙන නිසා මොකද වෙන්නේ? තමගේ ගොඩ එන්නෙන් අඩු වෙනවා.
තමන්ටයි මේ කාමසාර්ගයේ තියෙන යම්කිසි බලයක් නැත්නම් ඒක පොඩ්ඩක් හරි අඩු වෙනවා. ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නේ විතරයි බලයට බලපෑම් කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ ගන්න සම්බුද්ධ ශාසනය නසන්න. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට භික්ෂුන් වහන්සේලා ඉතාම අවධානයෙන් මේ ධර්මය අහනකොට වසවර්ති මාර්ය කල්පනා කරනවා මෙහෙම ගියොත් මෙහෙම බණින් අහන් ඉඩ හැරියොත් එහෙම අනිවාර්යෙන් මේ මේ උන්වහන්සේලා අවබෝධයට පත් වෙනවා. ඒ නිසා මම මේ අවධානේ බිඳින්න ඕන. අවධානේ බිඳින්න ඕන. එසයි මම ඔන්න ඔබටත් කියන්නේ මාරයෙක් වෙන්නට එපා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන කිසිම තැනකදී කිසිම ආකාරයකින් අනුචිත හැසිරීමක් පවත්වන්න එපා. දැන් බලන්න මේ කියන කතාව. ඒ කියන්නේ දැන් පිරිසක් අවධානයෙන් බනහගෙන ඉන්නකොට එකපාරටම කෙනෙක් ඇවිල්ලා හයියෙන් මේ දොරට ගහලා දොර අරිනවා. දැන් මොකද වෙන්නේ? අර බණ කියන භික්ෂුවගේ අවධානයත් ඉවරයි, බණහපු පිරිසගේ සමාධියත් ඉවරයි. දෙගොල්ලන්ගේ සමාධිය ඉවරයි, ධර්ම දේශනාවත් ඉවරයි. අපිට තියෙන්නේ අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ විශ්වයේ අසම සම්මුතුමානන් වහන්සේ. උන්වහන්සේ තුල කොට නැගෙන්නේ අසම සම්මු සම්බුද්ධ සමාධිය. අප තුල එබඳු සමාධියක් කොට නැගෙන්නේ නැහැනේ, බොහොම අල්ප සමාධියක්. ඒක විඳලා යනවා මෙහෙම බොහෝ සුළු වැඩකින්. ඒ නිසා තමයි ධර්ම දේශනා කරන වෙලාවේදී කිසිම සද්දයක් බද්දයක් නංවන්න එපා, දුරකථන පරිහරණය කරන්න එපා, නැගිටලා යන්න එපා. පුළුවන් තරම් නිශ්ශබ්දව නිහඬව බණ අහන්න කියන්නේ. මොකද අවධානය බිඳුරාම ඒ සමාධිය බිඳිලා ගියාම ඒ දේශනා කරන්න ඉන්න ටික දේශනා කරගන්න බැරි වෙනවා. එතකොට මේක දන්නවා මාර්යා. ඒ නිසා මොකද කරන්නේ? අර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අන්න ආවේ එතෙන්ද? කොහොමද ආවේ? ගෝවියගේ වෙස් අරගෙන. ගෝවියගේ වෙස් අරගෙන මහා උගුලකුත් මේ සමාන මහා නගුලකුත් කරේ තියාගෙන උගුලක් අටවන්න කියලා හිතාගෙන ආවි. මහා නගුලකුත් කරේ තියාගෙන ඊළඟට කෙවිතකුත් අතට අරගෙන පොණ්ඩෙත් අවුල් කරගෙන කකුල් දෙකේ මඩත් ගාගෙන මහා ගෝවියෙක් විදියට ආව මෙතෙන්ට. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා අපි සමන බලිවද්දේ අද්දාසාති කියලා. ඒ කියන්නේ ශ්‍රමණයන් වහන්සේ මෙතනින් මේ ගොනුන් ටිකක් එහෙම යනවා දැක්කද කියලා. කාගෙන් දහන්නේ මේ අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන්? උන්වහන්සේට උන්වහන්සේ ඉස්සරහ පුළුවන් මාරයට හැංගිලි මොන වෙස්ෙන් ආවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දන්නා මේ ආයි මාරයා කියලා. එසා බුදු පියාණන් වහන්සේ උත්තරයක් දෙනවා කිම් පන පාපිම තේ බලිවද්දේ හිති කියලා. පාපි පාපිය එහෙම නැත්නම් පව්කාරයා උඹට මොනවද ගොනුන්ගෙන් ඇති වැඩේ කියලා. මොකද බුදුරජාණන් වහන්සේ අඳුරුනා මේ ගොවියෙක් නෙමෙයි ආවේ, මේ ආවේ වසවර්ති මාර්යා. බොරුවට අර බණහන පිරිසගේ අර භික්ෂුන් වහන්සේලාගේ අවධානය බිඳින්න ඕන නිසා වෙස්වලාගෙන නගුලක් හරේ තියාගෙන කස්සක සූත්‍රයේ මාර සංයුක්තයේ අරඹලා නගුලක් හරේ තියාගෙන කෙවිතක් අතේ තියාගෙන ඇවිල්ලා අහනොම ඉතින් බුදු පියාණන් වහන්සේ උත්තරේ දුන්නා පව්කාරයා උඹට ගොනුන්ගෙන් ඇති වැඩක් නැහැ, ඔය බොරුවටනේ ආවේ කියලා මම දන්නවා කියන එක තමයි උන්වහන්සේ ඇඟෙව්වේ. මෙහෙම ඇඟෙව්වට පස්සේ වසවාසි දන්නවා තවදුරට මෙතන සංගවිල ඉඳලා තේරුම් නැහැ. ඊට පස්සේ ඔන්න නියම ස්වභාවයට එනවා. ඇවිල් ඉවර වෙලා ඔන්න තමන්ගේ අදහස බුදු පියාණන් වහන්සේට ඔහු ප්‍රකාශ කරනවා. මමේව සමන චක්කු මම රූපා මම චක්කු සම්පස්ස විඥානායතන කුහින් මේ සමන දාන්ත්වා මොක්කසි. මමේව සමන චක්කු මහන නැත්තම් බුදු පියාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන ශ්‍රමණයන් වහන්සේ මේ ඇස මට අයිති. මම රූපා මේ රූපත් මගේ. මේ ඇහත් අයිති මට. මේ රූපත් මගේ. චක්කු සම්පස්ස විඥානායතන මේ චක්කු සම්පස්සයත් මගේ. එයින් හටගන්නා මේ විඥානත් මගේ. චක්කු විඥානත් මගේ. මේ ඔක්කොම මගේ. ඇහත් මගේ රූපත් මගේ. චක්කු විඥානියත් මගේ, චක්කු සම්පස්සයත් මගේ, චක්කු සම්පස්සජ වේදනාවත් මගේ. කුහින් මේ සමන දාන්තව මොක්කසි මේ සියල්ල මගේ. නුඹ මෙයින් නික්මෙලා කොහේ යන්නද? මොකද මාර්යා දන්නේ නැහැ නිවන ගැන. මාර්යා දන්නේ වසවර්ධි මාර්යා දන්නේ දැන් මෙතන මේ වසවර්ධි මේ කියන්නේ මාර්යා කිව්ව වසවර්ධි මාර්යාට. දැන් තවත් පැහැදිලි කරන්න ඕනේ කෙටියෙන් හරි. දැන් මේ ලෝකෙ කෙනෙක් කාමය දැඩිව සැපයි කියන අවිජ්ජාවෙන් යුක්ත වාසය කරන්නේ නම් ඔහු තුළ තෘෂ්ණාව අධිකව වැඩෙනකොට ඔන්න ඔහු නොදැනම මෙන්න මේ මාර දෘෂ්ටියට වැටෙනවා. මේ හැ මගේ, මේ කන මගේ, මේ නාසය මේ දිව ශරීරය මගේ,
මේ මනස මගේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මගේ මේ සියල්ල මගේ කියලා දැඩිව උපාදාන වෙනවා මේක. දැන් ඔබ ඕන තරම් දැකලා තිනේ ඔබේ සමාජේ දැන් ඔය රූපේ නිසා උද්දාමයට පත් වෙලා ආඩම්බරයට පත් වෙලා අහංකාරයට පත් වෙච්ච පිරිසින් ස්ත්‍රීන් හෝ පුරුෂයන්. ඒයි මොකද කරන්නේ? අන මාර දෘෂ්ටි ඉන්නේ. ඒය තමයි මේ සියල්ල මගේ කියලා ගන්න. එයාලා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම දැඩිව ගන්නවා මගේ කියලා. ඇසකන නාසය දිය ශරීරේ මනස දැඩිව ගන්නවා වගේ කියලා. එහෙනම් මෙන්න මේ ආයතන 12 දැඩිව මමත්වෙන් ගැනීමට තමයි මාර දෘෂ්ටිය කියන්නේ. දැඩිව ගන්නවා මේ සියල්ල මගේ කියලා. දැන් ඒකේ උපරිම ඉන්න කෙනා තමයි රසවති මාර්යා. මොකද උපරිම එතන ඉන්නේ එයා තමයි 12න් උපරිම ප්‍රයෝජන ගන්න. ඒකයි මං කිව්වේ ඒකයි. දැන් සල්ලි කියන එක හැමෝතුලම තියෙනවා. හැමෝගාම අඩු වැඩි වශයෙන් මුදල් තියෙනවා. හැබැයි ලෝකේ අංක එකේ කියලා දනවත් එක්ක ඉන්නවා. එයාගව අති බහුතරයක් ධනිය තියෙනවා ට්‍රිලියන ගාන. එතකොට එයා හිතනවා එයාට අති බහුතරයක් ධනිය තියෙන නිසා එයාට අදහස දෘෂ්ටියක් ඇති වෙනවා සියලු ධනිය වගේ කියලා. අන්න එහෙම එකක් මේ මාරයට වෙලා තියෙනවා. හැමෝම තුල මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ සක්කාය දිට්ඨිය අඩු වැඩි වශයෙන් පවතිනවා. සක්කාය සංඥා චිත්ත මේ කාමයේ පිළිබඳ දෘෂ්ටා අඩු වැඩි වශයෙන් පවතිනවා. හැබැයි මේ ලෝකේ මිනිස්සුන්ට හරි අනිකුත් පහල දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ට තියෙන කාමයේ දිහා බැලුවහම ඉතාම අල්ප කාමයක් නිසා ඒ අයට තියෙන්නේ. ඒ අයගේ තෘෂ්ණාව ඉතරම් බලවත් එකක් නෙමෙයි සාපේක්ෂව බැලුවහම. හැබැයි වසවර්ති මාර්යාට තියෙන එහෙම කාමයක් නෙමෙයි. සාකල්ලේම පිරිපුන් කාමයක්. කොච්චර පිරිපුන් කාමයක්ද කියනවනම් පරිණිම්මිත වසවර්ති යම් දිව්‍යාංගනාවක් පහල දිව්‍ය ලෝකයක දෙවියෙක් දැක්කත් එයා කාමයේ මෝසපත් වෙනවා. මනුෂ්‍යය දැක්කොත් එහෙම කාමෙන් සිහිමුර්ජා වෙන්නේ. ඒ තරම්ම පංචකාම ගුණෙන් ආඩ්‍ය අනුණ අරමුණු තමයි පංචකාම පරිණිමිත වසවර්ති පවතින. ඒ නිසාම එයා හිතා ගන්නවා අර ලෝකෙම අර ධනිය අර මගේ කියලා හිතන අර ලෝක ධනවතුන් වගේ මේ අයත් හිතා ගන්නවා ලෝකෙම මේ ඇසකරන ආසය දිව ශරීරයේ මනස මේ සියල්ල මගේ මේ සියල්ල තුලින් ලබන මේ අරමුණු සියල්ල මගේ එනිසා හටගන්න මේ සියලු සම්පස්යන් මගේ අනාද වශයෙන් මේ සියල්ල මගේ මට උමනා විදිහට මේ සියල්ල තියෙන්න ඕන කියලා. එහෙම හිතාගෙන මේ කට්ටිය මුළු සප්ත කාම ස්වර්ගයේම පාලනය කරන්න පටන් ගන්නවා. ඕක තමයි වෙන්නේ. එතකොට මේ මාර්යා දන්නේ නැහැ. මේ මාර්යා හිතන් ඉන්නේ එතකොට මේ ටිකෙන් පිට යමක් නැහැ කියලා. ඒ කියන්නේ යමෙක්ට මෙන්න මේ රූපය ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා කන සද්දය සෝත විඥානේ සෝත සම්පස්සේ සෝත සම්පස්සජා වේදනා යන දිවසේ මෙන්න මේ විදිහට එකකින් පහ ගානේ 31ක් තියෙනවා. මේ 31 හැර කෙනෙක්ට නිදහස් වෙන්න පුළුවන් වෙන තැනක් නැහැ. කියන්නේ වෙන පත් වෙන්න තැනක් නැහැ. ඉන්නවනම් මේ 12ම තමයි මේ ටිකේම තමයි මේ 12 ඉන්න ඕන. නැත්නම් අර 31 යන දිවසේ විග්‍රහ කළොත් මේ 31ේම තමයි කරකෙන්න ඕන. මෙතනින් ඉහා හිතන්න දෙයක් නැහැ කියලායි මාර්යා හිතන්නේ. මොකද ඔහුට කවදාවත් නිර්වාණය අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වුණා නම් කවදාවත් කාම බුදුසසුනට වින කටින් දෙන්නේ නැහැ. නිර්වාණය අවබෝධ වෙන්නේ නැහැ කවදාවත්. අවබෝධ නොවෙන නිසාම තමයි උතුම් වූ සම්බුද්ධ ශාසනය ඇතුළේ ගැටෙන්නේ. ඉතින් ඊළඟ තවත් දෙයක් කියන්න ඕන. මොකද මේ ඔක්කොම අයිති මේ ඕහාරික ධර්මයට. දැන් මේ ටික දන්නේ නැතුකොට මේ දැන් මේක මේ සූත්‍රය පැහැදිලි කරොත් එහෙම මම මේ ටික දේශනා කරන්නේ නැතුව ඔබට. දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපි ඩේටා ටික කැපෙනවා මාතෘකාට අදාළ නැද්ද කියලා. දැන් ওই ටික කියන්නේ නැතුව කස්සක සූත්‍රය විතරක් කිව්වොත් ඔබට ආතප්පාතන් නැති යන ඊට පස්සේ මාර්යා හොයාගන්න බැරි වෙනවා. කවුද මාර්යා කියන්නේ කියලා. ඊට පස්සේ තර්ක කරන්න ගනි මාර්යා කියන්නේ මේ සිතටද මාර්යා කියන්නේ අර වසවාතියටද කියලා ඊට පස්සේ ඔන්න මහ තර්කවාද ගොඩක්. මේ තේරුම් ගන්න මේ සියුම් ධමයක් මෙතන තියෙන්නේ. මේ සිතේ ස්වභාවයත් ඕකමයි. ඒ සිතට දැඩිව ග්‍රහණය වුණාම ඒ ග්‍රහණය වෙච්ච තැන යම්කිසි සත්‍ය පුද්ගලයෙක් වශයෙන් විද්‍යමාන වන යමක් නැත්නම් එයාටත් මාර්යා කියලායි කියන්නේ. එහෙනම් ඇයි වසවාති දෙවරුන්ට මාර දෙවරු කියන්නේ? උප්පරිම සිතට ග්‍රහණය වෙලයි. ඒ කියන්නේ අවිජ්ජාවේ පතුලින් තෘෂ්ණාවේ පතුලින් එයිසා වුන් උපරිම වශයෙන් තමන්ගේ චිත්තසංතානයට ග්‍රහණය වෙලා ඉන්න නිසා ඔවුන්ට කියනවා මාර්යා කියලා. අන්නේ අර්ථයෙන් මාර්යා කියලා. හොඳට තෝරගන්න. උපරිම ග්‍රහණය වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ කාරණාව තේරුම් නොකර මේ කියන ටික ඔබට තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අහගන්න මේ සියුම් දහම් කාරණාව මෙතන සැඟවිලා තියෙන එක හොඳට තෝරගන්න. එදාට ඔය විවිධාකාර
තමන්ට තේරෙන මට්ටමේ විදාකාර අදහස් දක්වන්න යන්නේ ලෝකයාට. ඒ වගේම තමයි මේ தත්ත්වය ඔබ තේරුම් ගන්න ඕන අනිවාර්යෙන්ම මග වඩනවා නම්. මොකද කවදා හෝ කොතනකදී හෝ මේ අත්දැකීම් වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ මාර්ගය යනකොට ඒක ඒකාන්තයි. ඒ කවුරු හරි නෑ නෑ බුදුරජාණන් වහන්සේට විතරයි මාර්යෝ බලපෑවේ අනිත් අයට එහෙම ඉන්නේ නෑ අනිත් අයට එහෙම බලපෑමක් නෑ කියලා කවුරු හරි කියනවා නම් ඒ ඒ අයගේ අවබෝධය මට මේක. පංච මාර්යෝ පරාජිතපත් කරන්න ඕනේ හැම කෙනෙක්ම. ක්ලේශ මාර, අபிසංකාර මාර, ස්කන්ධ මාර, මච්චු මාර, දේව පුත්‍ර මාර. එතකොට මේ මාර්යෝ පස් දෙන පරාජිතපත් කිරීමේදී අන්න පංච මාර්යයන්ගෙන් හතර දෙනෙක් සිතත් එක්ක සම්බන්ධයි. ක්ලේශ කියන්නේ ක්ලේශ මාර්ග කියන්නේ හැමතිස්සෙම හිත කිලුටු වෙන්න දරන උත්සාහය. දැන් මේ වෙලාව උනත් බණ අහගෙන ඉන්නකොට ඔබේ හිත ඇතුළේම ක්ලේශ මාර්ය ආවොත් එහෙම දැන් එයා යෝජනා කරන්න පුළුවන් බණ ඇහුව ඇති දැන් අපි සින්දුවක් අහමු කියලා. නැත්නම් අපි චිත්‍රපටියක් බලමු කියලා. අන ක්ලේශ මාර්යා. ඒකේ දැන් මේ බණ අහගෙන ඉන්නකොට ඔබේ හිත සුද්ධ වෙනවා, පිරිසිදු වෙනවා, විසුද්ධ වෙනවා. මේ පිරිසුදු භාවය පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ සිත විසින්ම. සිත කියනවා දැන් මේ හිත අපිරිසුදු කරගමු කියලා. අපිරිසුදු කරගන්න නම් යම් ආසාදයක් පසුපස ලුහුබඳින්න ඕනේ. එහෙම නැත්නම් අර දේශ මොහ දෙකෙන් එකක් එන්න ඕනේ. රාග දේශ මොහ තුනෙන් කුමක් මතු වුණත් මේ වෙලාවේ හිත අපිරිසිදු වෙනවා. ඉතින් ලේසියෙන්ම හිත අපිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමේ තමයි ආස්වාදයක් සිහිපත් කරලා දීලා ඒ කරා උභව යොමු කරන එක දැන් මේ වෙලාවේ. බණහන ගම අපිට සිහිපත් කරලා දෙන්න පුළුවන් ආස්වාදු. එහෙම වුණොත් එහෙම අන ක්ලේශ මාර්යයට අහු වුණා වෙනවා මේ වෙලාවේ. එහෙනම් මේ පැය ගානක් තියන් ඔබ වරට පැය ගානක් තියාගෙන මේ 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 බණ දේශනා කරන්න. මෙන්න මේ මාර්යයන්ගෙන් ඔබ නිදහස් කරන්න. සිත නැමැති මාර්යෝ හතර දිනක් ඉන්නවා. සිත නැමැති මාර්යා තුල ඉන්න අනු මාර්යෝ හතර දිනක්. පිටතින් එක්කෙනෙක් එනවා. ඒකයි අන්තෝ ජටා බහ ජටා ජටා පටිතා පජා කිව්වේ. ඇතුළෙත් ගැට පිටත් ගැට කිව්වේ. එහෙනම් මෙන්න මේ සියලු මාර්යයන් පරාජිත පත් කරන්න පුළුවන් අමා ධර්මයේ බුදු පියාණන්සේගේ අමා ධර්මයේ පමණයි. ඒ අමුත්ත ධර්මයේ ඇහෙන කොටයි ඔබ මේ මාර්ග ග්‍රහණය නිදහස් වෙන්නේ. ඒත් බොහෝ දෙනාට එහෙම අහගෙන ඉන්නත් බෑ. ක්ලේශ මාර්යාගෙන් එනවා බලපෑමක් දැන් ඇති. දැන් ඵලයන් දැන් ගිහිල්ලා මොන හරි ආස්වාදයක් විඳපන්. එතනින් ඉවරයි ධර්මයේ. එහෙනම් ඕන ක්ලේශ මාර්යය කිව්වේ ආස්වාදයේ විනිමින් හිත කෙලසන්න, කිලුටු කරන්න, අපවිත්‍ර කරන්න දරන උත්සාහය. හිත විසීමයි මේ උත්සාහය දරන්නේ. රාගදේශ මොහ විඥානයන්ගෙමයි මේ සිද්ධ වෙන්නේ මේ ක්‍රියාදාම. ඒ ක්ලේශ මාර. ඊළඟට අபிසංකාර මාර කියනවා. අபிසංකාර මාර කියන්නේ අම්මා ආස්වාදයක් විඳලා එකපාරක් ඇති කියන්නේ නැහැ. සම්මුතික වශයෙන් ගත්තාම නැවත නැවත අපි මිනිස්සෙක් හරි සත්ත්වෙක් හරි වශයෙන් ගත්තාම නැවත 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 එකම ආස්වාදි විඳ විඳ යනවා ඉස්සරහට. දැන් අපි හිතන්නේ ඒක ජීවත් වීම. අපේ ජීවිතයේ අරමුණ ඒකයි. අපි ඉපදුනේ ඒකටයි. අපි මේ විඳින්න නොවේ විඳවන්න නොවේ විඳින්නයි ජීවත් වෙන්නේ කියලා හිතාගෙන ආස්වාදි විඳින එකයි අපේ ජීවිතයේ අරමුණ කියලා හිතාගෙන ඔහොම විඳ විඳ යනවා. අපි දන්නේ නැහැ මේ අபிසංකාර මාර්ගයට අහු වෙලා ඉන්නේ කියලා. ඇයි එකපාරක් ආස්වාදයක් විඳලා නතර කරගන්න බැරි? එහෙම වුණොත් එහෙම එතනින් එහාට කර්ම රැස් වෙන්නේ නැතුව යනවා. ඇයි ආශ්වාදයක් වින්දාව තෘප්තියටපත් වෙන්නේ නැත්තේ? ඒ මොහොත විතරයි තෘප්තියටපත් වෙන්නේ. ඒ මොහොතට ඒ පවතින කොන්දේසි වලට අනුකූලව කායික වශයෙන් හෝ මානසික වශයෙන් ඒ පවතින අවකාශයට අනුකූලව ඒ මොහොතේ තෘප්තියටපත් වෙනවා తాවකාලිකව. පූර්ණ වශයෙන් සම්තෘප්ත වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ආයි එක මාසාවදී හොයන්න වෙන්නේ නැහැ. එහෙනම් එහෙම නොවෙන්නේ ඇයි? එහෙම වුණොත් එතන ඉහට කර්ම රැස් වෙන්නේ නැති නිසා. ඒ නිසා කිසියම් කෙනෙක්ට අතිත්තෝ කිව්වේ එකයි ධර්මයේ තුල අතිත්තෝගේ තෘප්තියටපත් වෙන්න බෑ කිසිම දෙයකින්. ඇයි ඒ? යමකින් තෘප්තියටපත් වුණොත් එතනම ගමන ඉවරයි. එතනම මායාවේ ගමන ඉවරයි. එහෙනම් මායයා මෙතනදී තෘප්තියටපත් වෙන නොදී දිගින් දිගට මේ ආස්වාදයේ ලුහුබැඳගෙන ඉස්සරහට යනවා. එහෙනම් මෙන්න මේ ස්වභාවයට කියනවා අபிසංකාර මාර. ඒ නිසා මොකද කරන්නේ? නැවත රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩනගන්න ඕන. නැවත ගොඩනැගීමක් තුළ තමයි භවයේ පුනර්භවය පවතින්නේ. සාජජ භවයේ පුනර්භවය පවතින්නේ. එහෙමනම් එකම දේ නැවත නැවත සිද්ධ වෙන්න ඕන. එකම ආස්වාදේ නැවත නැවත භුක්ති විඳින්න ඕන. එකම ආස්වාදේ නැවත නැවත භුක්ති විඳින්මින් නැවත නැවත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩනැගීමේ ක්‍රියාවලියට කියන අபிසංකාරමාන. එහෙනම් ඒකටත් අහු වෙලා ඉන්නේ. ඒ නිසා තමයි එකම ආස්වාදේ නැවත 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 ඉදින්නේ. අමතින් මෙහෙම කියන්නේ සැරටම කියනවා නැත්තම් ගැලවෙන්න බෑනේ මේක. ඒ නිසා තමයි හිතන්නේ ගිහි ගේ ඉඳලා නිවන් දකින්න ඕන කියලා. ඉගෙන අபிසංකාරත් පවත්වාගෙන යන ගමන් තමයි නිවනට පූර්ණ නිවනටපත් වෙන බලාපොරොත්තු වෙන්නේ. ඉගෙන ගිනිමැලයක් ගාව ඉන්න ගමන් සිහිලස බලාපොරොත්තු වෙනවා. අපෙන් ඇහුවොත් හරියනවද? ආමඳුරනේ මම ගිනිමැලයක් ගාව ඉන්නේ. පොඩ්ඩක් ගිනිමැල ටිකක් ලං වෙලා ඉන්නේ. මට ගිනිමැලේ ගාව ඉඳගෙන සිහිලස ලබන්න පුළුවන් ක්‍රමයක් නැද්ද?
එහෙම ප්‍රශ්න තහන සමහරු. එහෙනම් අபிසංකාර තුල කොයින්ද නිවන? අபிසංකාර කියන්නේ දුක. එහෙනම් ඔන්න අபிසංකාර මාර්යාටත් අහු වෙලා ඉන්නේ. අபிසංකාර මාර්යාටත් අහු වෙලා ඉන්නේ. දෙක ක්ලේශ මාර අபிසංකාර මාර තුන ස්කන්ධ මාර. දැන් මේ විදිහට එක මාශ්වාදී නැවත නැවත පවත්වාගෙන යන මේ වැඩපිළිවෙල තුල වඩා පහසු වෙන්නේ මේ ආශාදේ විඳින්න මම කියලා මගේ කියලා යමක් ලං කරගත්තාම රූප වේදනා සංඥා සංකාර විඥාන මගේ කරගෙන මම කරගෙන මගේ ගොඩට එකතු කරගත්තාම තමයි පහසුවෙන්ම අවශ්‍ය අවශ්‍ය වෙලාවට මේ තුච්ච නිින්දේ සිතට ඒ ආශාදේ ලං කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ආශාදේ තුලින් කර්මයක් උපදව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. යම් කිසි නිමිත්තක් ළඟ තිනකොට හොඳයි නිලේසි. ඒ නිසා මොකද වෙන්නේ හැම මොහොතකම සිතට පුළුවන්කම තියෙනවා ඒ නිමිත්ත පරිහරණය කරන කර්මයේ උදෙසා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ ඔය සියල්ල මම කරලා මගේ කරලා ලං කරගන්නවා මගේමයි කියලා. අනි ස්කන්ධ මාර්ය. ඒකටත් අහු වෙන්නේ. එහෙනම් මේ ලෝකයා ඔය ක්ලේශ මාර්යටත් ගොදුරු වෙලා ඉන්නේ. ඒ කිව්වේ කොයිම වෙලාවකවත් හිත පිරිසුදු තියාගෙන ඉන්න බෑ. හැම තිස්සෙම හොයන්නේ හිත අපිරිසුදු කරන ක්‍රමයක්. දැන් ඔබ තුලත් ඔය ක්‍රමේ නම් තියෙන කියන ඔබ උදේ නැගිට්ට වෙලා ඉඳලා රෑ නිින්දට යනකම්ම ඔබ හිත පිරිසුදුව තබාගෙන ඉන්න උත්සාහ ගත්තත් ඔබට හිත පිරිසුදුව තබාගෙන ඉන්න ඉඩක් ලැබෙන්නේ නැත්තම් මතක තියාගන්න ඔබේ ක්ලේශ මාර්යා බලවත් කියලා. ක්ලේශ මාර්යා බලවත්. ඔන්න මා ඔන්න මේ මාර පරාජයනේ අපි මේ දේශනා කරන්නේ බුදු පියාණන් වහන්සේගේ දහම් තුළින් උන්වහන්සේගේ නාමයෙන්. එහෙනම් මාර්යා පරාජයට පත් කරන්න නම් මේ හැම දෙයක්ම දැනගන්න ඕනේ. නිකම් බෑ මේ තුච්ච නිදිසිත පරාජයට පත් කරන්න. එහෙනම් ක්ලේශ මාර්යාට ඔබ අහුවෙලා දින්න කියලා බලන්න ඕනේ. ක්ලේශ මාර්යා මොහොතින් මොහොත ඔබේ හිත කිලුටු කරනවා. එහෙනම් ඔබේ හිත හැම තිස්සෙම රාගෙන් හරි දේශෙන් හරි මෝහෙන් හරි කිලුටු වෙලා නම් තියෙනවා. විශේෂයෙන්ම රාගේ ප්‍රධාන කොටම. මොකද ද්වේෂය මෝහය කියන්නේ සංප්‍රයුක්ත ධර්ම දෙකක්. රාගේ තමයි ප්‍රධාන. රාගින් න්‍යාසවාද ගුණ නැගින්නේ. එහෙනම් හැම තිස්සෙම ඔබ උදේ ඉඳලා රෑ වෙනකම්ම, ඒ කියන්නේ ඇහැරපු වෙලා ඉඳලා නිින්දට යනකම්ම හැම තිස්සෙම ආශාදේ නම් සොයන්නේ. ඒ කියන්නේ ඔබ තුල අතිශය බලවත් ක්ලේශ මාරයක් ඉන්නවා කියන එක. ඒකේ තේරුම. දැන් මේ බණ අහලා දැන් ඔබට තේරෙනවා නම් දැන් ආශ්වාදෙ හැම දරුණුවට හොයන්නේ නැහැ හිත විසින්. ඉඳ හිට හොයනවා. නමුත් ඒක එච්චර බලවත් එකක් බලවත් නෙවෙයි කියලා තේරෙනවා නම් එච්චර බලවත් නැහැ කියන්නේ ඔබට දැන් හිත පිරිසුදු තියන් ඉන්න පුළුවන්. ඒකයි පැය ගාණක් බණ අහන්න පුළුවන්. පැය ගාණක් බණ අහන්න බැහැ ක්ලේශ මාර්යා බලවත් කෙනාට. වහාම නැගිටල යනවා. ඒ කවුද අරන් යන්නේ? මාර්යා අරන් යන්නේ. ඇයි ඒ? හිත පිරිසුදුව තිබුණොත් ඒ හිත පිරිසුදු භාවය තුළ කර්ම නිරෝධයි. එහෙනම් කර්ම නිරෝධ වෙනකොට මේ සිත තැති ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මොකක් හරි උපක්‍රමයකින් නීවරණයක් මතු කරලා ඒ පුද්ගලයා වෙත නීවත් කරනවා. ඒ නිසා තමයි ඔබ දැකලා තෝන් තරම් බනහදි මිනිසුන් ඇගිටලා යනවා. ඒකේ තේරුම මේකයි. දැන් මම කියන්නේ ශාරීරික අවස්ථා හරි මොන හරි නොවැළැක්විය හැකි හේතුව නිසා නැගිටලා යන කතාව ගැන නෙවෙයි මේ කියන්නේ. නිකරුණේ ඇයි කියලා බැලුවොත් එහෙම ඇයි ගියේ කියලා අහුවාම හේතුවක් නැහැ නිකන් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මාරය අර ඇහැරවගෙන අරන් ගිහින් තියෙන්නේ. උස්සගෙන අරන් ගිහින් තියෙන්නේ. ක්ලේශ මාර්ය. ඒ කියුවේ හිත පිරිසුදුව තියාගෙන ඉන්න බෑ. එහෙනම් ඔබ නුවණින් බලන්න ඕන ඔබට හිත පිරිසුදුව කොච්චර ලවත් තියන් ඉන්න පුළුවන්. ඔන්න බලාගන්න ඔබ මේ මාර්ගහණී නිදහසන කෙනෙක්ද නැත්නම් තව තවත් මේ මායයටම ගොදුරු වෙන කෙනෙක්ද කියලා. ඔබ බලන්න දැන් ඔන්න ඔය ධම වෝහාරිකයි ධර්මයේ සම්දිටිකෝ කිව්වේ තමන් තුලින් උදකින්න පුළුවන්. කාගෙන්වත් අහන්න ඕනේ නෑ මගේ නිවන් මග වැඩෙනවද? මම නිවනටපත් වෙනවද? මම මාර්ගඵලයක් ලබලද තියෙන්නේ? මොකුත් අහන්න ඕනේ නෑ. මේ කියන ටික තේරෙනවද? මීට අනුකූල ඔබට තමන් ගැන නිර්ණායකයක් ඇති කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඔබ බලන්න ඔබට කොච්චර කාලයක් එක දිගට හිත පිරිසිදුව තියාගෙන ඉන්න පුළුවන්ද? රාගෙන් දේසින් මොහෙන් තොරව. අනුසය තියෙන්න පුළුවන්. අනුසය තියෙනවා. අනුසය නැසෙන්නේ නැහැ එකසරි. නමුත් ඒ අනුසය පරිඋත්ථාන වෙන්න නොදී. ඒ කියන්නේ රාගය තිබුණාට හිතේ රාගෙන් ගිනිදල් හටගන්න නොදී. ද්වේෂය මොහේ තිබුණාට ද්වේෂෙන් මොහෙන් ගිනිදල් හටගන්න නොදී. ඒව ගිලිපුලිගු වශයෙන් යටපත් කරගෙන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයටපත් කරගෙන ඒවා නැගෙන්නට තියෙන හේතු දුර්ලමින් කොච්චර ලාවක් ඔබට හිත පිරිසුදු කරගෙන ඉන්න පුළුවන්කම තියනවද? කොච්චර ලාවක් ආශාදී සොයන් නැතුව ඉන්න පුළුවන්කම තියනවද? එහෙම තියෙනවා නම් ඒකේ තේරුම ඔබ සෑහෙන දුරකට ක්ලේශ මායාවෙන් නිදහස් වෙලා කියන එක. මේ පංච මායාවම පරාජයට පත් කරන්න ඕන. මාතෘකාව විතරක් කියලා මට මේ කාරණාව මගහැරලා ගිහිලි ඉතුරු මේ කියන කසක සූත්‍රය ඉතුරු ටිකට යන්න පුළුවන්. එතකොට ඔබට හැමදාම මාතෘකාව විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසායි මේ අනුමාතෘකා ගැන විග්‍රහ කරමින් යන්නේ. එහෙම නැත්නම් මේ ධර්මයේ කවදාවත් අපට අවබෝධයක් වෙන්නේ නැහැ. දැනුමක් විතරයි හැමදාම. පංච මාර්යෝ. කවුද පංච මාර්යෝ? ක්ලේශ මාර්යෝ.
අභිසංකාර ක්ලේශ අභිසංකාර ස්කන්ධ මච්චු වසවත්ති පංච මාර්යෝ දන්නවා පංච මාර්යෝ දන්නවා පංච මාර්යෝ ක්‍රියාත්මක නිසි දන්නවද එහෙම දන්නේ ඉතින් මොකද්ද අර දැනගත්තේ කෙටි වැඩි මොකටද දැනගෙන එහෙම දැන් ඒ පංච මාර්යෝ කියන්නේ මෙන්න මේ ස්වභාවය මතයි මේ සිත පවතින කියලා දන්නේ නැත්තම් මොකද්ද අර දැනගත්තේ කෙටි වැඩි ජානතෝ පසුතෝ ඉන්නත් උන් දැනගත්ත තමයි ඒක අවබෝධ වෙන්න ඕනේ එහෙනම් විග්‍රහ වෙන්න ඕනේ ඒකයි මේ කරන්නේ එහෙනම් ඔන්න ස්කන්ධ මේ ක්ලේශ ක්ලේශ ගැන ඔන්න දැනගත්තා තවත් නැවතත් එක සංක්ෂිප්ත කරලා කිව්වොත් ඔබ බලන්න ඔබට කොච්චර වෙලාවක් හිත පිරිසිදුව පවත්වාගෙන යන්න පුළුවන්ද ආශ්වාදයකට ගැති නොවි එහෙම පුළුවන් නම් ඔබ ක්ලේශ මාර්යාගෙන් සෑහෙන දුරකට නිදහස් වෙච්ච කෙනෙක් ඔන්න ඔබ එහෙනම් එක මාර්යේ පරදෙන් පරාජයට පත් කරමින් ඉන්නේ දැන් දෙවෙනි මාර්යා දැන් එහෙම කෙනාට දෙවෙනි වාරයත් નિરાයාසයෙන්ම පරාජයට පත් වෙන මොකද නැවත නැවත මේ එකම ආශ්වාදයේ ගොඩ නැගෙන ස්වභාවය ඇහැ නැවත නැවත පිනවනවා කන නැවත නැවත පිනවනවා නාසය දිව ශරීරය මනස නැවත නැවත පිනවනවා දැන් බලන්න ජීවිතේ එකම දේ කීවතාවක් කරාද කිව්වේ එකම දේ කීවතාවක් වෙලා තියෙනවා ඇහැ පිනවන්න එකම රූප කීපාරක් බලලා තියෙනවා එකම රූපේ කියලා අදහස් කරන්නේ මේ සම්මුතික වශයෙන් එකම රූපේ කීවතාවක් ඔබ බලලා තියෙනවද හැපිනවා එකම ශබ්ද කීවතාවක් අහලා තියෙනවා අපි හිතමු සංගීතයක් කියලා ගීතයක් කියලා එකම ගීත කීවතාවක් අහලා තියෙනවා දැන් ඇතිද ඇහුවා නෑ මාදි දැන් කවුරු හරි කෙනෙක් ගීතයක් අහලා දැන් හරි මම මෙච්චර කාලයක් මම මේ අවුරුදු යන්තම් 6ක් 4ක් තේරෙන කාලෙ ඉඳලා මේ සින්දු අහනවා දැන් මට අවුරුදු 50ක් විතර වෙනවා තාමත් මම මේ ගීතය අහනවා දැන් ඇති මට දැන් ඇහුවා කියලා කියනවද නෑ හෙටත් අහන්න කැමතියි අනිද්දත් අහන්න කැමතියි. ඒකේ අභිසංකරණේ නිදහස් වෙන්න බෑ. එහෙනම් එකම ආශාදේ නැවත කීවතාවක් කියුවාද? දැන් බලන්න ඕන ඔබේ ජීවිතේ ඔබ මෙන්න මේ විදිහට එකම ආශාදේ නැවත කීවතාවක් ගොඩනගනවාද? එහෙම වෙනවා නම් ඔබේ සිත තුළ ඒකේ තේරුම ඔබ අභිසංකාර මාර්ගයට ගොදුරු වෙලා ඉන්නේ. එහෙනම් මතක තියාගන්න ඕයි නැවත නැවත ආශාදේ ගොඩනගනවා කියන්නේ නැවත නැවත ආශාදේ විඳිනවා කියන්නේ නැවත නැවත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයන් ගොඩනැගෙනවා කියන එක. නැවත නැවත මේ දුක නැමැති භවය ගොඩනැගෙනවා කියන එක. නැවත නැවත මේ දුක්ඛ ස්කන්ධය පහළ වෙනවා කියන එක. එහෙනම් බලන්න එකම ආස්වාදයේ නැවත නැවත කීවතාවක් කොයි විදියට උහුලනවද? එහෙම උහුලනවා නම් ඔබ අபிසංකාර මාර්ගයට ගොදුරු වෙලා ඉන්නේ. නැවත නැවත එකම ආස්වාදයේ දැඩිව බැහැගෙන ඉන්නවා නම් ඒ කියන්නේ උප්පරිම වශයෙන් මේ මාර්ගයට කැටි වෙලා ඉන්නේ. නමුත් දැන් උතුම්මම ධර්මය අවබෝධ කරගෙන මේ යථාර්ථය තේරුම් අරගෙන ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් වැඩෙන මාර්ගය තුල නිර්වාණ මාර්ගය තුල දැන් ඔබට එහෙම එකම ආශාදී නැවත නැවත විඳින්න උදා වෙන කාල අවකාශයන් යම් පරතරයක් තියෙනවා නම් කියන්නේ නැවත එකම ආශාදී හොයනවා හිත හැබැයි ළඟ ළඟ නෙමෙයි ටිකක් දුර ඈතට ගිහිල්ලා ඒ ආශාදයන් දෙක අතර යම් කිසි කාල පරතරයක් තියෙනවා නම් ඒ විදිහම අතර කාල පරතරේ එන්න එන්න වැඩි වෙනවා නම් ඒකේ තේරුම ඔබ මෙන්න මේ අபிසංකාර මාර්ගයෙන් නිදහස් වෙමින් ඉන්නේ අபிසංකාර මාර්ගයත් පරාජයට පත් වෙමින් ඉන්නේ දැන් මාර්යෝ දෙන්නේ කොන පරාජයට පත් වෙන්නේ ඊළඟ තුන්වෙනි මාර්යය ස්කන්ධ මාර්යය දැන් ඔබට කලින් මෙන්න මේ ආස්වාදයේ පිණිස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පුළුවන් තරම් ගොඩ ගහ ගන්න ඕන මගේ 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 කිය පුළුවන් තරම් ගොඩ ගහ ගන්න ඕන ඒ කන්දත් මගේ මේ කන්දත් මගේ කඳු යායම් මගේ කියලා ගොඩ ගහ ගන්න ඕන මෙන්න මෙහෙම ගොඩ ගහගත්තු ස්වභාවයක් තුනක් කඳුනේ ස්කන්ධ ගොඩ ගහගත්තා ඒ කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයි කඳු යායෙන් මගේ තමයි මගේ රාජ්‍යය කියලා ස්කන්ධ ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ගොඩ ගහගෙන කොහෙද දන්නේ ස්කන්ධ දින අරහෙත් ස්කන්ධ දිනව මෙහෙත් ස්කන්ධ දිනව හැමතැනම ස්කන්ධ සමහරු කියනවා අනේ මන් දන්නේ ඉඩම් තියෙනවා කොහෙද තියෙන්නේ කියලාවත් මතක නැහැ කියලා අනේ මන් දන්නේ සල්ලි දිනව සල්ලි කොච්චරක් තියෙනවද කියලා බැංකුවේ මිනිහවත් දන්නේ නැහැ කියලා මොන තරම් ගොඩ ගහගෙනද ඔය විදියට ගත්තාම ඔහොම කියන මිනිස්සු ඉන්න අපිට මුණ ගැහිලා තියෙනවා. එයාට කොච්චර ධනිය තියෙනවද කියනනම් ඔච්චර ඉඩකඩම් තියෙනවද කියනනම් මිනිස්සු දන්නේ නැහැ කියනවා ඔච්චර තියෙනවලු. මෙච්චර එයා දන්නේ නැතුව එයාට කොච්චර කම්පැනි තියෙනවද කියලා. හරි දියුණුවක් ගැනීම කියන්නේ. දුක ගොඩ ගහගෙන මිනිහා දන්නේ නැහැ කොච්චර දුකටක් ගොඩ ගහගෙනද කියලා. දුක් කඳු ගොඩ ගහගෙන තියෙන්නේ. ස්කන්ධ මායයට ඒ තරම් අහුවෙලා අඥාන ලෝකයට පේන්නේ ඒක දියුණුව කියලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ තුලින් බැලුවාම ඒක තමයි පරිහානිය කියන්නේ. ලැබිච්ච චිත්තසංතානිය නිවන් දැකීම පිණිස ස්කන්ධ මාරයට ස්කන්ධ විතරක් නෙවෙයි ඔතන ඉතින් ක්ලේශ අபிසංකාර ස්කන්ධ ඔක්කොම මාරයන්ට අහු වෙලානේ. ඒකනේ ඒ තරම් පරිහානියටපත් වෙලා තියෙන්නේ.
वसर को दह दुखला पारमिता पुरला मनुष्य वसी इपदीला उत्तरी संबुद्ध शासन इपदीला निवन दिंड पहल भवेकदी ए लभिच ज्ञान संप्रयुक्त हित ऐतरम पिरीमट पत्ना एक ऐतरम गुडगहगन लोके मे असार फुलवंतर गुडगहगन दंगे सोहन गाव तम सोहन अदन कामूल तम यदाट पुलवा मगे राज्य पंदुरीकेलुहा इस्कंद मारे को दी मिनी तत्व अनबोधे निशा එතකොට දැන් ඔබ බලන්න ඕන ඔබටත් ඒ වගේ කඳු තියෙනවද කියලා රූප කඳු ශබ්ද කඳු ගන්ධ කඳු රස කඳු ස්පර්ශ කඳු අදහස් කඳු ඔය තියෙනවද තියෙනවනම් තාමත් ඔබ තුල ස්කන්ධ කුඩ ගෙහිමින් පවතිනවා සහ ස්කන්ධ කෙරෙහි ඔබ තුල ඇල්ම පවතිනවා එහෙනම් ඔබට තාමත් හිතෙනවා මේ මේ මේවා තව ගොඩ ගහගත්තා නම් තව සැපෙන් ඉන්න පුළුවන් කියලා එහෙම හිතාගෙන ගොඩ ගහනන් ඉන්නේ කියන්නේ ස්කන්ධ මායයටත් අහුවෙලා ඉන්නේ යම් මේකින් ඔබට හිතෙනවා නම් දැන් මේ පෘථග්ජනය ගැන කතා කරලම් බලක් නැහැ මොකද පෘථග්ජනය කියන්නේ තනිකරම ඉතින් තනිකරම දුක් ගොඩක් නේ පෘථග්ජනය කියන්නේ පෘථග්ජනය කියන්නේ දුකට නමක් පරයය නමක් ඉතින් පංච උපාදාන කන්ද දුක්ඛ පෘථග්ජනය තුල ඔය පංච උපාදාන ස්කන්ධ හැර වෙන මොනවද දකින්ද එතකොට ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා දැන් බණහල අවබෝධයටපත් වෙලා දැන් එයාට මෙන්න මේ කියන වියසෙනුත් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා දැන් එහෙම ගොඩ ගහ ගන්න ඕනේ නැහැ පරිහරණය කළා නම් ඒ යම क्रमानुकूल दुर्वेल अलोकोत्ती शांति इंद्रियोज निपकोच अनादिवासी अपगब कूलेश अनुविद अनादिवासी करणी मित्र सूत्र अल्प कृत्यांगड़पाते अल्प बलापुरपाते सहल दीपेतुंगो सुखरोज पास नडतुकर हेकिड़पाते कूले नतिपाते अडुन यम दरागनी स्वभाव अडुन अपगब यानी गर्भे लुकुन है पुड़ी पुड़ी दे दरागनी गुडा दीवा दरागन है लोके मल्लगन बदागन है क्रमानुकूल මගේ කියලා මම කියලා මගේ කියලා ගොඩ ගහ ගැනීම බලාපොරොත්තු වෙන්නේ පරිහරණය කරන උපාදාන අධිමුක්ත. අනේ ධර්ම මොකද වෙන්නේ? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කෙහි දින තෘෂ්ණාවෙන් නිදහස් වෙනකොට ඒ උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. නැවත උපාදාන ස්කන්ධයක් කියවත් නැවත ගොඩ ගසා ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් නැතුව යනවා. එදාට තීරණ ටික පරිහරණය කරන එකත් උපේක්ෂාව. නැවත ගොඩ ගහගෙන තව වැඩි කරගෙන මට මෙච්චර කුණු ගොඩවල් ගොඩක් අරහෙත් තියෙනවා මෙහෙත් තියෙනවා කී කින්ද උදම්මනන්ද උමනාවක තියෙන ආර ශ්‍රාවකයන්. එහෙනම් අනි ස්කන්ධ මාර්යාගෙන් නිදහස් වෙනවා. ඔන්න මාර්යෝ තුන් දෙනෙක් ගැන විස්තර කළා කෙටියෙන් නමු. ක්ලේශ මාර්, අபிසංකාර මාර්, ස්කන්ධ මාර්. හතරෙනි කෙනා තමයි මච්චු මාර්. මච්චු මාර් කියලා කියන්නේ ඔන්න ඔය ක්ලේශ අபிසංකාර ස්කන්ධ. සාමාන්‍ය පු탁ජනෙක් නම් ඔය ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන වෙන්නේ මේ මාර්යාගේ ක්‍රියාකාරීත්වයෙන් නැතුව යන මොහොතක. සිතට කර්ම ගොඩනගා ගන්න හැකියාවක් නැතු යන. සිතට කර්ම ගොඩනගා ගන්න නම් ඔය ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන මාර හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕන. මාර බලයන්. ඒකයි සිතට නිරන්තරයෙන් ආස්වාදි ලැබෙන්න ඕන. නැවත නැවත ඒ ආස්වාදයේ පවත්වාගෙන යමේ හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ ආස්වාදයේ පිණිස ඒ උපකාරවන ආරම්මන මම්මගේ කියලා ගොඩ ගහ ගැනීමේ හැකියාව තියෙන්න ඕන. මෙන්න මේ කියන ස්වභාවයන් වලින් කෙනෙක් නිදහස් වෙනකොට प्रेमिया कड़ंग क्लेश मार्ट अभिशंकार मार्ट इस्कंद मार्ट वे जब इतकोटे हाथर मारे अं कर्म रसकर बेरवीन मेतीनो भयान मकतीनवा यम हेकि कल्याण मित्र मुनगेहुनो यम हेकि धर्म मुनगेहुनो ए खाला धर्म का मुखद अरवेला क्लेश अभिशंकार इस्कंद मार्ग निधास मुहत पूर्णवासी तावकालिक निधास मुहता
ඒකයි දැන් බුදු පියාණන් වහන්සේ බලන්න මහා කරුණා සමාපත්තියෙන් බණ දේශනා කරේ කොයි වෙලාවෙද කියලා. මහා කරුණා සමාපත්තියෙන් උන්වහන්සේ වැඩි පොතෙන්ටද කා අසලටද ඒ උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බලලිවරලා කාටද පිහිටුණේ කියලා බලන්න. ඔය බොහෝ අවස්ථාවල ඔන්න ඒ ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන මායයන්ගෙන් නිදහස් වෙලා මච්චු මාර්ය ළඟ වෙච්ච වෙලාවල. උදාහරණයක් ගත්තොත් එහෙම අර රජුමාලා කරුණීගේ කතාව සීතිනසා ගණ්ඩය යනවා මේ ඇය දහ දුක් ඉඳලා එපාම වෙලා අන්තිමට ජීවිතේ සීතිනසා ගන්න කියලා කැලේකට ගිය වෙලාවේ ඇයට බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන උන්වහන්සේට වඩිනවා මහා කරුණ සමාපත්තියෙන් බලලා. ඔය වගේ අවස්ථා ගොඩක් කියන්න පුළුවන් තව කියන්න කිව්වොත්. ඒ එහෙනම් අර ක්ලේශ අபிසංකාර පටාචාර කිසා ගෝතමී ඊළඟ කුණ්ඩලකේසී ආදී මේ හැම කතා පොතක් ඇතුළේම ওই කතාව තමයි කියන්නේ. එහෙනම් අර ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන මායයන්ගෙන් යමෙක් ස්වභාවයෙන්ම නිදහස් වුණොත් ඒ කියන්නේ යම්කිසි සංසිද්ධියක් නිසා ක්ලේශ වැඩෙන්නත් හේතු නැතුව යනවා. දැන් අධික දුකකට ශෝකයකට පත් වෙච්ච වෙලාවක ඔන්න ඔය ස්වභාවයක් තියෙනවා. පූර්ණ වශයෙන්ම කෙලෙස් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. තදංග විස්කම්බන වශයෙන් හරි කෙලෙස් ප්‍රහාණයට පත් වෙච්ච වෙලාවක් තියෙනවා. දැන් කෙනෙක්ගේ අපි හිතමුකෝ උදාහරණයක් වශයෙන් කෙනෙක්ගේ මෞතුමිය නැති වෙනවා. දයාබර මෞතුමිය. නැති වුණාම අන්න ඒ හිතට අර ආශාවදී පිළිවෙල බලාපොරොත්තු වෙ මොහොතේ නැගෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවට මං කියන්නේ යහපත් දරුවෙන් නම් විතරයි නැති කෙනෙක් නම් එහෙමත් නැහැ. යහපත් දරුවෙට නම් එහෙනම් ඔන්න අර තමන්ගේ මෞතුමියගේ වියෝ නිසා ඒ ඇති වෙන ශෝකයත් එක්ක සංවේගයත් එක්ක ක්ලේශ නැගෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ආස්වාදයෙන් මිස බලාපොරොත්තු නැගෙන්නේ නැතුව යනවා. නැවත නැවත ආස්වාදයේ පවත්වාගෙන යන ඌමනා වෙන්නේ නැහැ. ඒ කාලය තුළ යම්කිසි කාල පරාසයක් තුළ. එහෙනම් අර ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන මායයෙන් යම් තාක් දුකට නිදහස් වෙලා ඉන්න මොහොතක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී බණපදයක් ඇහුනොත් අන්න ධර්මාවබෝධය ලැබෙනවා. දැන් අනිත් වෙලාවට ওই මායය තුන් දෙනා. දැන් ඒකයි මලගෙදරක බණ කියන්න පුළුවන් පාටියක බණ කියන්න බැරි. දැන් මලගෙදර ගිහිලා බණ පදයක් කියුවාම ඒ මොහොතේ හරි කන් දෙනවා. ඒ කන් දෙන මොහොතේ අර නීවරණයෙන් පහවිලා තිබුණොත් අන්න වැඩි හරි මායයකින් නිදහස් වෙනවා. දැන් හොඳට කසිප්පු බෝතලයක් බීලා පාටියක උඩ පයින්කට පුළුවන් ද බණ කියන්න එතන? බෑයි. එතන ක්ලේශ අபிසංකාර ස්කන්ධ මායය පිනුම් ගහන. ඉතින් මොන බණද එතන? ඒ නිසා සුදුසු තැනදී බණ කියන්න පුළුවන්කම ලැබෙන්න ඕන. වැරදි තැනක බණ කිව්වොත් එහෙම අර අපි උපකාර කරන්න යන මිනිහා යන්නේ සාමාන්‍ය කුඩා නිරේකට නම් ඌව මහ නිරේකට යවලා තමයි ගෙදර ඉන්නේ උදව් කරන්න ගිහිල්ලා. ඒක තමයි ගොඩක් අය කරන්නේ. ඒකක ධර්මයේ සුදුසු තැන දේශනා කරන්න කියේ. මොකද අපි හිතමු දැන් මගුල් ගෙදර ගිහිල්ලා බණ කතා කරනවා. ඉවරයි නිතින් දැන් මගුල් ගෙදර ඉන්නේ මොන මාරියොද බලන්න හොඳට. මගුල් ගෙදර අර ක්ලේශ අபிසංකාර ස්කන්ධ මාරියෝ උද්දීපනය වෙලා ඉන්නේ උද්දාමයට පත් වෙලා ඉන්නේ සිත් තුළ. ඒ බඳු සිතකට කාමේ ආදීනව දේශනා කරන්න කිව්වොත් අපි එහෙම දැන් මූලික දැන් මේවත් මේ අමතර වශයෙන් පැහැදිලි කරන්නේ මේ ඔක්කොම වෝහාරික ධර්මෙම කොටස්. විවාහාරික ධර්මෙ. දැන් ඔබ මේ අලුතෙන් යම් කිසි ආකාරයකින් ධර්ම දේශනා වලට කන් දීලා මේ ධර්මය අවබෝධ කරගෙන මේ ඒ ධර්මයේ නිසා ඇතිවෙච්ච යම් කිසි උද්‍යෝගයක් තුළ ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණාම හම්බ වෙන කාටද හම්බ වෙන්නේ හැමෝටම අඩගසා වරින් මේ ටික හපන් කියලා බණ කියන්න සිද්ධ වෙනවා. එහෙම වෙනවා. ඒ උද්‍යෝගය නිසා. ඒ උද්‍යෝගය නිසාම ගොඩක් අය ඔන්නෝයි වැරද්ද කරනවා. අපි තුන් මගුල් ගෙදර ගියා. ගිහිල්ලා ඉවරලා දැන් තමන් ධර්මය අවබෝධ වෙලා තියෙන තමන්ට තමන් දැන් මේ ටික දන්නවා කියලා තව කෙනෙක්ට කියන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? ළඟ ඉන්න කෙනෙක් අල්ල ගන්නවා. දැන් එයාට කතා කරලා එයා උන වචනකින් දෙකකින් අල්ලගෙන මේ දැන් මේ මොනසෙට බණ කියන්න ගන්නවා. දැන් මේ මොනසෙයි බණ අහන්නේ නෙවෙයි දෙන්න. දැන් අපි හිතනවා අපි මේ හොඳ වැඩක් කරන්න කියලා. ඇත්ත හොඳ වැඩක් තමයි. හැබැයි චේතනාව අපි පිරිසිදුයි තමයි. හැබැයි කරන්නේ වැරදි දෙයක්. වැරදි විදිහට. ඒ කියන්නේ හොඳ වැඩේ වුණත් අපිට වැරදි විදිහට කරන්න පුළුවන්. අර දැන් අර වඳුරා රජතුමාව ආරක්ෂා කරන්න කියලා කඩු අරගෙන මැස්සට කොට කොට ගියානේ. ඒක හොඳ වැඩක්. මොකද රජුව ආරක්ෂා කරන්නනේ ඔහු උත්සාහ ගත්තේ. හැබැයි මැස්ස බෙල්ල ඇහුවම රජතුමාගේ බෙල්ලට ගැහුවා කඩුවෙන් මැස්සව මරන්න කියලා හිතා. වඳුරාගේ චේතනාව හොඳ වුණාට කරපු වැඩේ වැරදි. අන්තර රජාමාලා. ඒ වගේ දැන් අපි මේ ධර්මයක් මම මේ කාරණා වෙන්නේ හොඳට තේරුම් ගන්න මේවා. ඔබේ ජීවිතයේ ප්‍රශ්න හදාගන්න උත්තරී. හොඳට තේරුම් ගන්න මේ කියන දේවල්. ඔන්න ඕහාරිකයි ධර්මය. ධර්මයේ දේශනා කළ යුත්තේ කොතනද? දේශනා නොකළ යුත්තේ කොතනද කියලා හොඳින් තේරුම් ගන්න. යම් තැනක ඔබ ඒකයි කියන්නේ ඥානය තියෙන්න ඕන එකට. ඥානින් කල්පනා කරන්න. දැන් යම් තැනක් ගිහිල්ලා ඔබ කාට හරි බණපදයක් කියන්න උත්සාහ කරනවා නම් බලන්න එතන ඒ මනුස්සයාගේ මනෝභාවයන් තුළ කොහොමද පවතින්නේ? ඒක ඔබට ඥානින් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන. නැත්තම් නිහඬ වෙයි. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඉන්ද්‍රිය පරෝපරියත ඥානින් පුළුවන්කම ලැබුණානි. තමන් ධර්මයේ දේශනා කරන තමන්ගේ මේ ඉන්න ශ්‍රාවකයාගේ මනෝභාවයන් කොයි වගේද කියලා තේරුම් ගන්න උන්වහන්සේට. ඒ අනුවනි උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ සුදුසු තැන නුසුදුසු තැන තෝරා බේරාගෙන. දැන් අපිට එහෙම ඥානියක් නැති නිසා අපිට
තන නොතන තෝරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නොකිය උත්තාට ධර්මයේ දේශනා කරනවා. ඒ වගේ අර වගේ වැඩ වෙනවා. දැන් යම් කිසි තැනකට ගියාම බලන්න ඕන ඒ ඇගේ මනෝභාවයන් තුළ මේ ක්ලේශ මායя ක්‍රියාත්මකයිද? දැන් ආස්වාද හොයන මොහොතක්ද? ඊළඟට අபிසංකරණය වෙමින් ආස්වාදේ නැවත නැවත භුක්ති විඳින්මින් සිටින මොහොතක්ද? ඊළඟට නැවත නැවත මේ ආස්වාදේ ගොඩ ගසා ගැනීමෙන් ඉන්න මොහොතක්ද? කියලා බලන්න ඕන. බලලවන ධර්මයේ දේශනා කරනවා නැද්ද කියලා තීරණය කරන්න. බලන්න එදා නන්ද හාමුදුරුව බලන්න හොඳට කල්පනා කරන්න. නන්ද හාමුදුරුව ගිහි කාලිනෝ නන්ද කුමාරයා ත්‍රි මංගල්‍යයකට සූදානම් වෙනවා. එක තමයි රාජකීය ඔටුනු අභිෂේකයේ ඔටුනු බලදින්. දෙක අලුත්ෙන් හදපු මාලිගාවට ගෙවදින්. තුන ජනපද කල්යාණිය කසාද බඳින. මංගල්‍ය තුනක් ඉදලා තිබුණා ඊට පහු වෙද. මංගල්‍ය තුනකට සූදානම් වෙමින් හිටියේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඔහු තුල ඔය ක්ලේශ අபிසංකාර ස්කන්ධ මච්චු මාරු මේ ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන මාරු වෘතු පිටින් ක්‍රියාත්මක වෙමින් හිටියේ. ඒ වෙලාවේ බුදු පියාණන් ආසේ නන්ද කුමාරට කාම ආදීනෝ දේශනා කරන්න කියන්නේ. බණ දේශනා කරන්න කියන්නේ. උනාගේ උපක්‍රමයක් විතරයි පාවිච්චි කළේ. උපක්‍රමේ තමයි පාත්‍රය අතට දීලා නිහඬ වුණා. අඩුම තරමේ මගේ පස්සේ ඉන්න කියලා කිව්වේ නේ. පාත්‍රය අතට දුන්න බලන්න උපක්‍රමේ. පාත්‍රය අතට දුන්නට පස්සේ දැන් කිව්වේ නෑ නන්ද අහු වෙන්න එපා උගුලට එතුඹ මහ විපතකටපත් වෙනවා. එහෙම දේශනා කරන්න කියේ නෑ. මොකුත්ම කිව්වේ නෑ ඒක. නමුත් උන්වහන්සේට අවශ්‍යයි මේ විපතින් ඔහු ගලවන්න. ඒ නිසාම පාත්‍රය අතට දුන්නා. ඊට පස්සේ නන්ද කුමාරයා හිතුවා දැන් උන්වහන්සේ මේ රාජමාලිගාවෙන් එළියට වඩීදී දොරටුව ගාවදී පාත්‍රය ගනි කියලා. මෙහෙම හිත හිත ඊළඟ ගේට්ටුව ගාවදී ගනි දොරටුව ගාවදී මහා ප්‍රධාන වාසල් දොරටුව ගාවදී ගනි ඊළඟ ඇතුළු නුවරින් නික්මෙන තැනදී ගනි ඔහොමම ජේතවනාරාමයේ ගේට්ටුව ගාවදී ගනි ඔහොමම හිත හිත ඉස්සරහටම ගියා පාත්‍රයත් අරගෙන අන්තිමට විහාරෙටම ගියාට පස්සේ අර මාර බලෙන් සෑහෙන් දුරකට නිදහස් තැනකට ආවට පස්සේ ඇහුවා ඔබ පැවිදි වෙන්න කැමතිද කියලා. ඒකත් ඇහුවේ නැවත බැහැ කියන්නේ බැරි වෙන්න. ඒ විදිහටයි උන්වහන්සේ අන්තිමට උතුම් පැවිද්දට පත් කරලා පස්සේ කාලෙක මහා බල සම්පන්න මහා රහතන් වහන්සේ කෙනෙක් බවට උන්වහන්සේ පත් කරේ ඒ අසිරිමත් වූ මහා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ මහා කාරුණික ගුණය නිසා. උන්වහන්සේ බලන්න එතකොට මේ කියන දේ හොඳට තේරුම් ගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන තරම් අසිරිමත් වූ උත්තමයේද? උන්වහන්සේ කෙතන ධර්මයේ දේශනා ගන්න තිබුණා. එහෙම කරේ නැහෙනි. ඇයි ඒ? එහෙම කරා නම් එහෙම එතන නන්ද කුමාරය විතරනේ අනිත් අයත් පව කර ගන්නවා. එහෙනම් සමහර මාර්ගෙ වෙහිලත් යන්න පුළුවන්. මොතර හේතු සම්පත් තියෙන කෙනෙක්ට නම් වෙහෙන්නේ නැලීසි. නමුත් අනියත කාණ්ඩ කෙනෙක් හිටියා නම් එතනින් ඉවරයි යගේ ගමන. නියත සහ අනියත කියලා කාණ්ඩ දෙකක් ඉන්නවා. නියත කියන්නේ ඒකාන්තයෙන්ම නිවන් දකින්න හේතු තියෙන අය. අනියත කියන්නේ කල්යාණ මිත්‍යාගේ කරුණාව ලැබුණොත් විතරක් නිවන් දකින්න අය. එතකොට මිච්ඡා තවත් ඉන්නවා මිච්ඡා කාණ්ඩ කියලා. ඒ කියන්නේ කල්යාණ මිත්‍යාගේ උපකාර ලැබුණත් නිවන් දකින්න නැති කිරිසුකුත් ලෝකේ ඉන්නේ. ඔය විදිහට නියත අනියත මිච්ඡා කියලා කාණ්ඩ තුනක් ඉන්නේ. ඔතන නියත කාණ්ඩය කෙනෙක් තරම් ප්‍රශ්නයක් නැහැ. කොහොමත් යා නිවන් දකින්නවා. එයාගේ නිවන වැහෙන්නේ නැහැ. හැබැයි අනියත කාණ්ඩය කෙනෙක් වුණොත් එහෙම එතනින් ඉවර කරගන්න ද උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමුකෝ අනියත කාණ්ඩය කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ පාරමිතාවේ මොනසයට පූර්ණ වශයෙන් පිළිලා නැහැ. යම් දුරකට යම් තාක් දුරකට පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මේ උත්තරීතර ධර්මද්විපි මිනිසෙක් වශයෙන් ඉපදුනේ. දැන් ඉපදිලි ඉවර වෙලා කල්‍යාණ මිත්‍රයෙක්ගේ කරුණාව හිමි වුණොත් නිවන් දකින්න සුදුසු මට්ටමක ඉන්නවා අනියත කාණ්ඩේ. කල්‍යාණ මිත්‍රයාගේ උපකාර ලැබුණොත් නිවන් දකින්න. ඒ මට්ටමේ කෙනෙක් ඉන්නවා. ඉතින් ඔය මට්ටමේ කෙනෙක් ඉන්න ඕන මගුල් ගෙදරක මුණ ගැහෙනවා. පාටියකදී මුණ ගැහෙනවා මේ කෙනා. දැන් මෙයා මේ ආශාදයේ බලාපොරොත්තු වෙන ආශාදෙන් චන්දර කාමචන්දෙන් හිත මත් වෙලා ඉන්න වෙලාවක අපි මේ මිනිහට බණ කියනවා. කිව්ව ගමන් තුච්ච නින්දිත සිතනි කිපෙනවා වහා කිපිලිවලා අති උත්තරීතර ආධර්මයට නිගරු කරන්න පටන් ගන්නවා. අපිට වැඩ නැහැ බාන මොකක් හරි කියලා කිව්ව ගමන් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර අවබෝධය නම් පරම උත්තරීතර අවබෝධය නම් ශ්‍රී සද්ධර්මයේ ටික වචනකින් හරි නිගරු කරපේකේ පාපයට ඔහුට ඒ භවෙදී සමහරට ආය කවදාවත් සද්ධර්මය අහන්නවත් අවස්ථාවක් නොලැබියන ආය අහන්න හම්බෙන්නේම නැතු වෙන ඒ විතරක් නෙමෙයි සමහරට සසර කෝටි ගාණක් යනකන් තව ඒ උතුම් මම ධර්මය අහන්නට අවස්ථාවක් දිලිලා යනවා. එහෙනම් බලන්න අපි අනියත කාණ්ඩේ පුද්ගලයාට සුදුසු අවස්ථා ධර්මයේ දේශනා කළා නම් එයා සමහරට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිවන්ටපත් වෙනවා. නුසුදුසු වෙලාවේ නුසුදුසු දේ කරන්න ගිය නිසා නුසුදුසු ඒ වෙලාවේදී ඒ දේ දේ කරන්න ගිය නිසා මොකද වුනේ? ඒ මනුස්සයාට වසර කෝටි ගාණකට නිවන් අහිමි කළ දැම්මෝ.
මෙහෙම අත්දැකීම ඔබටත් තියෙන්න පුළුවන් විවහාරිකයි ධර්මය ඔබේ මේ මේ කියන පුද්ගලයා සමහරට ඔබේ බිරිඳ වෙන්න පුළුවන් සැමියා වෙන්න පුළුවන් ඔබේ දරුවෙක් වෙන්න පුළුවන් ඔබේ මව්පියා වෙන්නත් පුළුවන් ඔබගේ ළඟ ඥාතියෙක් මිත්‍රයෙක් වෙන්නත් පුළුවන් කවුරු හරි වෙන්න පුළුවන් එනිසා මෙන්න මේව දැනගන්න මේ ධර්මය ඒ අනුසාරින් වුණ අපි යමක් කරන්න එහෙනම් ඔන්න ඔය ක්ලේශ අපි සංකාර ස්කන්ධ කියන මායෝගේ බලය දුරු වෙච්ච වෙලාවක් තියෙනවා අන්න මහා කරුණ සමාපත්තියෙන් වැළුව යන්නේ මොහොත නැතුව අර උඩපණින හොඳට කාලා බීලා නටලා ජොලියෙන් ඉන්න මිනිහෙක් දිහා නෙමෙයි බුදු පියාණන් වහන්සේ බැලුවේ අන්න අර මාර බලයේ සිඳිලා ඉන්න වෙලාවක් දිහා හඬන වැළපෙන සොහොන් වල අඬන මිනිසු ගාවට උන්වහන්සේ වැඩියේ දරුව මැරිලා සැමියා මැරිලා බිරිඳ මැරියා මැරිලා විලාප ගහමින් හඬන මිනිසු ගාවට උන්වහන්සේ වැඩියේ විපතට පත් වෙලා ඉච්ඡා බංගාතයට පත් වෙලා අනාථ වෙලා ඉන්න මිනිසු ගාවට උන්වහන්සේ වැඩියේ ඇයි ඒ වෙලාව අර මාර බලේ සංසිඳිලා තියෙන යම් දුරකට ඒ වෙලාවේ සාමුක්ඛාංශික දේශනාවක් කරනවා ඒ කියන්නේ අර මනුස්සයාට හිතන්නවත් වෙලාවක් නොදී එක දිගට බණ දේශනා කරන උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අන්නේ දේශනාවෙන් තමයි සෝවාන් ඵලයට පත් වෙන්නේ මොහොතින් අන්න බලන්න භාග්‍යතුන් වහන්සේගේ තරම උන්වහන්සේට පුළුවන් දික්කලාතක් වක් කරන සැනින් වක්කලාතක් දික් කරන සැනින් ඕරම තැනකට ක්ෂණිකින් වඩින්න මහා කරුණා සමාපත්තියෙන් බලනවා මාර ග්‍රහණයෙන් දුර වෙලා මාර බලය දුර වෙලා යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න තරම් හේතු සම්පත්තියන නියතෝ අනියත විශේෂයෙන් අනියත කාණ්ඩ කෙනා ගාවට යන්නේ නියත කාණ්ඩ කෙනා ගාවටත් යනවා සුදුසු අවස්ථාවක්ද කියලා එහෙනම් මේ මාර ග්‍රහණය දුර වෙලා තියෙන මොහොතක් බලලා ඒ සිතේ මේ මාර ග්‍රහණයෙන් වැඩෙන්නට ඉඩක් නොදී බස් එකෙන් පයින් ගිහිලා නෙවෙයි උන්වහන්සේ දෙන්න වැඩින්නේ ක්ෂණයකින් වැඩින්නේ ආයි හිතන්නවත් ඉඩක් දෙන්නේ නැහැ ක්ෂණයකින් එතෙන්ට වඩිනවා විතරක් නෙවෙයි නැවත ලෝකේ ගැන දසම මාත්‍රයක්වත් හිතන්න ඉඩක් නොදී එක දිගට වේගවත් ධර්ම දේශනාවක් කරන සාමුක්ඛාංශික දේශනාවක් ඒ කියන්නේ ඉදිරි ඉඳගෙන ධර්මයේ දේශනා කරන උතුම් වූ චතුරාර්ය සත්‍ය අර බුද්ධලේ සෝවාන් වෙලා නතර වෙන්නේ අන්න එහෙමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යයට පිහිට වෙන්නේ ඉතින් එතකොට ඔන්න ඔය මාර තුන් දෙන මාරය තුන් දෙන ඔන්න ඔය සිත මේ යථාර්ථය දන්නවා මොකද අනවරාග සංසාරක ඉඳලා මේ ගති විඥානේ පවතින්නේ එකම විඥානයක් නෙමෙයි භවෙන් භවයට කර්මානුරූපව ගොඩනැගෙන විඥානයක් මේවැ ගති තියෙනවා මේ ගතිය තුල මේ විඥානි දන්නවා මේ රාග දේශ මොහ සංසිතිච්ච වෙලා නැත්නම් ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන මායයන්ගේ නිදහස වෙච්ච වෙලාවක් ඇත්නම් ඒ වෙලාව උතුම් ධර්මාවබෝධයේ සුදුසු වෙලාවක් කියලා. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණු සත්‍ය අවබෝධය ලබන මොහොතක් කියලා. එනිසා මේ තුච්ච නින්දිත සිත මොකද කරන්නේ? ඒ වෙලාවේදී හතරන මාර බලේ ක්‍රියාත්මක කරනවා. ඒක තමයි මච්චු මාර බලය. ඒකේ මොකද්ද? ඔය ක්ලේශ අபிසංකාර ස්කන්ධ සංසිඳිලා ශෝකයට සංවේගයට පත් වෙලා ඉන්න මොහොතක් නැත්නම් ඒ මොහොතේදී වහාම එළියට ගිහලා කියනවා දැන් ජීවත් වුණා ඇති දැන් තියෙන එකම විසඳුම මැරෙන එකයි කියන්නේ. කිව්ව ගමන් උපන්නාට මේලෝ වෙනනවා විනා කියලා ජීවිතයක් ගත කරේ. කවදාවත් බුදුබණ පදයක් ඇහුන්නේ නැහැ. මිනිස් ජීවිතේ වටිනාකම තේරුණේ නැහැ. එහෙම කියලා දෙන කෙනෙක්ට කන් දුන්නෙත් නැහැ. සත්පුරුෂය ප්‍රියකලේම නැහැ. අසත්පුරුෂ මනසකින්ම ජීවත් වුණේ නිසාම කෝනේ මාර්යාගේ කීමට ඒ වෙලාවම නතු නගත්ත වසපොතලේ බිව්වා. නැත තොණ්ඩුවක් හදාගත්තේ එල්ලුණා නැත කෝච්චරේ බෙල්ල තිබ්බා නැත්නම් ගඟකට මුහුදකට පෑන්නා මච්චු මාරයා ඔන්නෝම එනවා හතරවෙනි මාරයා එහෙනම් ඒ මාරයා පරාජිතපත් වෙන්න ඕන එහෙනම් යමෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරාට පස්සේ නැවත මේ මච්චු මාරයාට හොවල්ලන්න හම්බෙන්නේ එහෙනම් හතරවෙනි මාරයාගෙන නිදහස් වෙනවා එහෙනම් ක්ලේශ අபிසංකාර ස්කන්ධ මච්චු කියන මාරයෝ හතර දෙනාගෙම නිදහස් වෙනවා ඔබ බලන්න මේ බණහන හැමෝම ඔබට එකපාරක් හරි සීදී නසා ගැනීමේ අදහස පහළ වුණාද නැද්ද කියලා එක වතාවක් හරි ආවේ නැද්ද බලන්න ඔය මාරේ ඔබේ ළඟට ඇවිල්ලා කිව්වේ නැද්ද දැන් ඇති ජීවත් වුණා මැරියන් කියලා ඇයි එහෙම කිව්වේ අමා ධර්මය අසවබෝධ කරන්න ඔබට හේතු තියෙන නිසා ඒක වළක්වන්න හැදුවේ නමුත් ඔබේ තියෙන පින්වන්ත බල මහිමේකට ඔබේ දායිතු වෙනට නැඹුරු වෙච්ච නැති කෙනෙක් නිසා මතත් ජීවතුන් අතර ඉන්න විතරනේ අමා ධර්මයත් අහලා සැනසෙනවා ඒ තරන්නේ මේ සියලු මාර බන්ධනයකින් නිදහසට සදාතනික අමා නිවනටත්පත් වෙනවා බලන්න මේ අවස්ථාව නැති කරන්න නේද හැදුවේ කියලා මාරයා ඊළඟට දැන් ඔන්න හතර දෙනාම පරාජයපත් කරාට පස්සේ තමයි පරාජයටපත් වෙමින් යනකොට පස්සෙදි කෙනා නිකන් ඉන්නෙත් නැහැ සසවර්ති මාරයා සසවර්ති මාරයා ඊළඟ මොකද කරන්නේ මෙන්න මේ අපි කාමෙන් නිදහස් වෙනකොට කාමෙන් දුර වෙලා යනකොට කාමෙන් නික්මෙනකොට අන්නර අතීත නාම ගෝත්‍ර කියවීමේ හැකියාව ඒ මාර දිව්‍යන්ට තියෙනවා අතීතේ මෙබඳු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට මෙයා කැමති වෙලා හිටියා කියලා දන්නවා. දන නිසා මොකද කරන්නේ? ඒ නාම ඒ
ආරම්මන වලින් හිත නිදහස් කර ගන්නකොට ඒ සංකල්පීය රාගේ දුරු වෙලා යනකොට සංකල්පීය රාගේ දුරු වෙලා ගියාට නාම ගෝත්‍ර දුරු වෙන්නේ නැහැනේ නාම ගෝත්‍ර දුරු වෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අපි කායික හරි සම්බන්ධයක් තියෙනවා සම්බන්ධේ බිඳ වැටෙනවා සම්බන්ධේ තියෙන කාලේ අපි ඡාය රූප ගන්නවා සිහි වටන හැටියට අපි තුන් පෙම්මතුන් ඉවලා ඉන්නවා මේ දෙදෙනා ජීව ඒ දෙදෙනාගේ ප්‍රේමය පවතින කාලේ ෆොටෝ ගන්නවා දෙන්නාගේ මතකයේ පිනිස සිහි වටන හැටියට මෙහෙම ෆොටෝ ගොඩක් ගහලා තිනවා දෙන්න ගාම මේ ෆොටෝ තියෙනවා ඊට පස්සේ කාලයක් යනකොට මොකක් හරි හේතුවක් නිසා මේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටෙනවා දැන් එකිනෙකා කෙරෙහි ඇල්මක් නැහැ ප්‍රේමයක් නැහැ කියමුකෝ හැබැයි අර ෆොටෝ ටික තියෙනවනේ තා එහෙනම් කාට හරි පුළුවන් අසත්පුරුෂයෙක්ට හරි කවුරු හරි යාළුවෙක් වශයෙන් හරි ඇවිල්ලා අර මේවා ෆොටෝ පෙන්නලා මේ මතක දෙදා මෙහෙමයි මෙහෙමයි අර එහෙමයි මෙහෙමයි කියලා ආපහු වොන්න මේ ප්‍රේමය ගැට ගන්න පුළුවන් ඔබ වොන් තරම් දැකලා තියෙන අවස්ථාව එක ඡාය රූපයක් ඇදී බිඳිලා ගිය දෙන්නෙක්ව නැවත එකතු කරා මොකද ඒකෙන් පුළුවන් නැවත අතීත නාම රූප අතීත නාම ගෝත්‍ර තුළින් ආයි පුළුවන් ඒ නාම ගෝත්‍ර වලට අදාළ නාම රූප නැවත උද්දීපනය කළ ගන්න විඥාන පත්‍ය නාම රූපං කියන ඒ කියන්නේ අර රූපේ දකින්නකොට නැවත අතීත නාම රූප ආය ආවර්ජනය වෙන පටන් ගන්නවා ඊට පස්සේ එතන ඉඳලා ආපහු ආන් ඕනනම් ආය අර තෘෂ්ණාව එයත් අර ප්‍රේමය ඇති කරලා ආය අර දෙන්නව එකට එකතු කරන්න පුළුවන්කම තියෙනවා එතකොට ඒක උපක්‍රමශීලීව කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් ඔය මනෝ මොනද උපදේශන අරමෙව කියලා සමාජයෙන් එහෙම කරනවා මම කියන්නේ ලෝක විෂය තුල ලෝක සම්මුතිය තුල ඒව හොඳ දේවල් යහපත් දේවල් හැටියට සලකනවා අපි මේ කතා කරන්නේ ලෝකෝත්තරමා ධර්මය ගැන සංසාරේ පුරාම පැවතිච්ච මූලාව ගැන එතකොට ඕවා අපිට ඔක්කොම ලාමක හිස් දේවල් අසාර දේවල් ලෝක සම්මුතිය තුල ඉතින් හොඳයි මනෝ විද්‍යාත්මක උපදේශනීය විද වැටිච්ච දෙන්නේ එක නැවත එකතු කරනවා ඉතින් අපේ අමා ධර්මය තුල නම් එහෙම ගන්න වෙන දේශනාවින් ඒ බිඳ වැටිච්ච එකම හොඳයි එහෙම ඒ නිසානේ ධර්මය අහන්න ලැබුණේ දැන් දැන් ඒ පහුගිය කාලේ කතා කරපු අපේ උපාසක උපාසිකාව බොහෝ දෙනෙක් සඳහන් කරපු එකක් තමයි ඒ අයගේ ජීවිතවල කඩන් වැටිලා සමහර ගෙදර දොරේ ප්‍රශ්න අමුසැමියන් යන දවසේම ප්‍රශ්න දෙමව්පිය දරුවාසෙන් ප්‍රශ්න මෙහෙම විවිධ ආකාර ප්‍රශ්න එක පින්වතියක් කතා කළකෝ එයා විෂාදයට පත් වෙලා බෙහෙත් ගත්ත කියලා සෑහෙන කාලයක් අන්තිමට විෂාදයට පත් වෙලා යම් වෛද්‍යවරයෙක් ගාවට ගියා බෙහෙත් ගන්න ඊට පස්සේ මාස ගානක් තිස්සේ බෙහෙත් ගන්නවලු හොඳ වෙන්නෙම නැහැ දැන් ඇය කිව්වලු අන්තිමට දැන් මට ජීවිතේට එපා වෙලා තියෙන දැන් මට හැමදේම එපා වෙලා තියෙන මට සීතිනසා ගන්නත් හිතෙනවා අනේ මට කරුණා කරලා කියන්න මේ විපතෙන් නිදහස් වෙන ක්‍රමයක් නැද්ද කියලා ඇය කතෝලික පින්වතියක් මේ සත්‍ය කතාවක් ඇය කතෝලික පින්වතියක් මට සීතිනසා ගන්න හිතෙනවා මට මේ කිසිම ප්‍රතිකාරකින් සහනයක් ලැබෙන්නේ නැහැ ඔබතුමාලා මෙතන මට මනෝවිද්‍යාත්මක උපදේශයේ දෙන වෙලාවේ පොඩි වෙලාවක සාහනියක් දෙනවා ගෙදර ගියාම ආයි මං ගින්දර ගොඩක ඉන්නේ මට ගින්දර ගොඩක් ජීවිතේ මට එපා වෙලා තියෙන අනේ කරුණා කරලා මට පිහිට වෙන්න මාර්ගයක් නැද්ද කියලා ඇහුවලු ඊට අසර වෛද්‍යරයා වෛද්‍ය කියන භූමිකාවෙන් ඉවත් වෙලා කල්යාණ මිත්‍රය කියන භූමිකාවට ඇවිල්ලා ඇයට කියනවා මහත්මිය මෙහෙම දෙයක් මං කියන්නම් ඔබට හැබැයි මේක මගේ වෘතියට අදාළ දෙයක් නෙවෙයි මෙන උපදේශනයක් මට ඔබට දෙන්න පුළුවන්. කමන්නේ මට කියන්න කරුණා කරලා මොකද්ද? මේ විපතින් ගැලවෙන්න පුළුවන් කද්ද? ඔව්. මොකද්ද? එතකොට ඒ වෛද්‍යතුමා පැහැදිලි කරනවා දැන් මේ වගේ රෝගයකට අපි කොච්චර මේ මනෝවිද්‍යාත්මක උපදේශන දුන්නත් ඔබට කොච්චර බෙහෙත් දුන්නත් ඔබගේ චින්තනයේ මත ගොඩනැගිච්ච මේ රෝගය සුව කරන්න අපට අමාරුයි. අපට පුළුවන් ඉන්නේ తాවකාලික අපිට සුවයක් දෙන්න විතරයි. ඒක තමයි මම හොයන්නේ සදාතනික සුවයක් මේකෙන් ගැලවෙන්නේ කොහොමද ඔබ කතෝලික නේද එහෙනම් වරදවා හිතන්න එපා මේ ඔබ කැමති නැද්ද බුදුදහමට යොමු වෙලා පොඩ්ඩක් උතුම් වූ ධර්මයේ අසල ඒ දහම පිළිබඳ පොඩි ගවේෂණයක් කරන්න ඇයි වෙලා උත්තරයක් දෙනවා මට සැනසීම ලැබෙනවා නම් මට ධර්මයේ කුමක්ද කියලා අදාළ නැහැ කරුණා කරලා මට මඟ පෙන්වන්න කියලා ඊට පස්සේ පින්වන්ත වෛද්‍යවරයා යම් කිසි අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය ධර්ම දේශනාවක් ඇයට හඬ දෙනවා ඊට පස්සේ ඇයට එකින් යම් කිසි අවබෝධයක් එනවා ඊට පස්සේ තව තවත් ඉල්ලනවා ඔහොම ඔහොම ආලා අද ඇය ඉතාම යහපත් තැනක ජීවත් වෙන සතුටින් වාසය කරන අනාගතයේ උතුම් වූ පැවිද්ද දක්වා එන බලාපොරොත්තු වෙන උතුම් ශ්‍රාවිකාවක් කියලා වාසය කරනවා දැන් බලන්න අන්න මම මේ අමතර කාරණාව පෙන්නුවේ දැන් ඕක වෙන විදිහකට කරාන නෑ ඔහොම නෙවෙයි පවුල් කන්නේ මෙහෙමයි පවුල් කන්නේ කියලා ආයි අර මේ සම්බන්ධේ ඒකාත්මික කරන්න උත්සාහ ගත්තා නම් අද ඇයටත්
උරුමලාතින දුක්කස්කන්ද මිත්‍ර අද ශාන්තියෙන් සැපතින් යුක්ත වාසය කරන. ඉතින් ඒ නිසා මතක තියාගන්න පින්වතුනි ධර්මයේ අපි දකින්න ලෝකෝත්තර ධර්මයෙන් දකින්න යථාර්ථයයි ලෝකය දකින්න යථාර්ථයයි දෙකක්. එතකොට මම මේ කියමින් හිටියේනම් මෙන්න මේ වසවර්ධි මාර්යය පුරණ වැඩි. වසවර්ධි මාර්යය තමයි අද කරන්නේ. එකතු කරලා කොහොම හරි ගැටේ ගහලා ආපහු සංසාරය යවන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ වැඩේ කරන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධමින් කරන්නේ කාමෙන් නික්මෝනේ. ඒ නිසා මොකද කරන්නේ? ඒ වගේ වැඩවලට උපදෙස් දෙන්නේ නැහැ. ඉතින් එතකොට මාරයට පුළුවන්කම ලැබෙනවා වසවර්ති මාරයන්ට පුළුවන්කම ලැබෙනවා පුද්ගලික චිත්තසංතානීය පවතින මෙන්න මේ නාම ගෝත්‍ර කියවලා මේ නාම ගෝත්‍ර අධ්‍යයනය කරලා මේ පුරුෂයා මේ ස්ත්‍රිය මෙබඳු නාම රූපයන්ට අතීතයේ කැමැති වෙලා හිටියා. ඒ නිසා දැන් ඒ කෙරෙහි තෘෂ්ණාවෙන් නික්මෙනකොට තෘෂ්ණාව ෂේ වෙලා යනකොට අන්නර වසවර්ති මාර බලයට පුළුවන් මේ මිනිස්සු අතරින් නැතුව මේ දෙවුරු නෙවෙයි ඉන්නේ. දෙවුරු ඇවිල්ලා ලස්සන්ට ඇඳගෙන පැළඳගෙන ඇවිල්ලා එම්බානරේ කියලා නෙවෙයි ඉන්නේ. මිනිස්සු අතරින්ම චිත්ත පරිවිතර්ක කියන ක්‍රමය පාවිච්චි කරලා පුළුවන්කම තියෙනවා මෙන්න මේ අර අතීත නාම රූපවල කෙරෙහි පවතින මේ තෘෂ්ණාව ෂේ වෙලා යනකොට නැවත එබඳු නාම රූපේ සංකල්පී රාගයට ගෝචර වන්නා වූ නාම රූප නැවත විද්‍යමාන කරමින් ආපවර තෘෂ්ණාව පවත්වාගෙන යන්න උපකාර කරනවා. තෘෂ්ණාව දැන් ඕනම් පුළුවන් ලිපාක් නිවෙනකොට අපිට පුළුවන් පිඹල පිඹල ආපහු පොඩ්ඩක් ඕක ගිනි අවුලවන්න මෙන්න මේ වගේ වැඩක් කරන්න. ඒ කියන්නේ අර යමෙක්ගේ ආරම්භන කෙරෙහි තියෙන රූප නාම රූප කෙරෙහි පවතින තෘෂ්ණාව ෂේ වෙනකොට නැවතී නාම රූප උද්දීපනය කිරීමේ හැකියාවක් තියෙනවා අර මාර බලයට. එතකොට තමයි මේක සුද්ධ සිංහලෙම කිව්වොත් එතකොට භික්ෂුන් වෙන්නත් පුළුවන් භික්ෂුණීන් වෙන්නත් පුළුවන් උපාසකයන් වෙන්නත් පුළුවන් උපාසිකාවන් වෙන්නත් පුළුවන් මාර ගැටියට අහු වෙන්නත් පුළුවන් මාර්ගයට අහුනහම ඊට පස්සේ නිවන අමතක වෙන්නත් පුළුවන්. ඉතින් එතනින් ඇහැර මම ගොඩක් දේවල් විග්‍රහ කරන්න උත්සාහ ගන්නෑ. මොකද ඔබටම ප්‍රඥාවෙන් වැඩෙන්න ඕන කෙබඳු කෙබඳු අවස්ථාද. ඕන තරම් දේවල් වලට හිර කරන්න පුළුවන්. ඕන තරම් දේවල් අතීතයේ යමකට කැමති වෙලා හිටියා නම් ඒ දේ වර්තමානයේ ඔබ අතීතයේ යමකට කැමති වෙලා හිටියා. දැන් ඒ දේ කෙරෙහි පිළිවන් චන්ද්‍රාගය වහින් දුරු වීගෙන යනකොට නැවත ඔබට වර්තමානයේ ඊ ආරම්භණයේ බහුල වශයෙන් ලැබෙනවා නම් අර අතීතයේ ඉලිහියමින් පවතින අතීතයේ පිළිබඳ ගිලිහියමින් පවතින තෘෂ්ණා වර්තමානයේ යම් මොහොතකට ආයි වැඩෙන්නේ. රාගෙ සිඳෙන්නේ ඉඩක් හරින්නේ නැහැ. මෙන්න මේ විදිහ උපක්‍රමයක් පාවිච්චි කරන වසවති මාර්යෝ. ඒක ඔබට අත්දකින්න පුළුවන්. හැබැයි කොයිම වෙලාවකවත් ඇවිල්ලා මම වසවති මාර්යා කියලා පෙනී ඉඳලා විවාද කරන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මිනිසු අතරින්ම වේදේ කරන්නේ. යම් යම් කෙනාගේ සංකල්පීය රාගෙ කිනේකට වෙනස්. එනිසා ඒ නාම ගෝත්‍ර කියවීමෙන් තේරුම් ගන්න පුළුවන්. අර පරිගණකයක හිස්ත්‍රිය ගෙවුවාම කෙනෙක්ගේ චින්තනය ගැන තේරුම් ගන්න පුළුවන් වගේ එයා කැමති කොයි වගේ දේවල් වලට කියලා ඔය Google එකෙන් හොයාගන්නවා වගේ ඔය එක එක ඒවා කියවලා කටිය දැනගන්න ඕනේ. ඔය එවන්නේ Google එකේ ඔය රෙකමන්ඩ් කර කර එවන්නේ මෙන්න මේවා හොඳයි වාටි කියලා කොහොම දැනගත්තේ? එයා සොයන දේ මොකද්ද කියලා ඒවයි තියෙන සටහන් වලින් ඒවයි තියෙන අතීත සටහන් වලින් එයා දැනගන්නවා හිස්ත්‍රියකින්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට අදාළ දේවල් නිරන්තරයෙන් මුණගස්සන ඔන්න ඔය YouTube එකේ හැරිම කරන වැඩක් තියෙන ඔන්න ඔය වැඩක් ඔන්න ඔය හා සමාන වැඩක් වසවති මාර්යයට කරන්න පුළුවන්. නැවත මේ අතීත සිහුවේ මෙන්න මේ වගේ ආස්වාදයක්. ඒ නිසා මෙන්න මෙයාට නැවත මේ ආස්වාදයට අවශ්‍ය කරන නාම රූප මුණගස්සන්න ඕන කියලා යම්කිසි ආකාරකින් එයාලගේ දිව්‍ය මේ එල්දි පාවිච්චි කරමින් ඒ වගේ වැඩ කරන්න පුළුවන්. අසත්පුරුෂ සිත් ඇති පුද්ගලයන්ව තමන්ට උමනා ආකාරයෙන් හසුරීමේ හැකියාවක් වසවති මාර්යයට තියෙනවා. එහෙනම් වසවර්ති මාර්යයන්ට පුළුවන් අන්නේ වැඩේ කරන්න. එහෙනම් දැන් ඔන්න මාර්යෝ පස් දෙනා ගැනම කිව්වා. දැන් මේ මාර්යෝ පස් දෙනා ගැනම කියන්නේ නැතුව මේ ආයතන ගැන මේ කස්සක සූත්‍රයේ දේශනා කළ වැඩක් නැති නිසායි මම මේ කිව්වේ. එහෙනම් ඔන්න ඔය වසවර්ති මාර බලය කිව්වේ ඔන්න ඔය අදහසින්. ඒ කියන්නේ සිත නැමැති මාර්යයට උප්පරිම ග්‍රහණය වෙලා ඉන්න නිසා ඒ දෙවිවරුන්ටත් මාර්යා කියලාම කියනවා. ඔන්නෝක සුද්ධ සිංහලේ දැන් අද වුණත් වසවර්ති දෙවියෝ පැත්තකින් තියන්නකෝ. මේ මනුෂ්‍ය ලෝකේ වුණත් යමී ඔබට බලා ගන්න පුළුවන් මාරියෝ මනුෂ්‍ය ලෝකේ ඔබේ ගෙදරම බලා ගන්න පුළුවන් ඔන්න මාරියෝ ඉන්නවද නැද්ද කියලා. වසවර්ති මාරියෝ ඔබේ ගෙදරමත් තියෙන්නේ කොහොමද හොයාගන්නේ? දැන් මම අර ඉස්සෙල්ල කිව්වේ මගුල් ගෙදරක ගිහිල්ලා නුසුදුසු තැනදී ධර්මයේ දේශනා කළොත් අන්න එතනදී එළියට ඉන්නේ වසවර්ති මාරියෙන් තමයි. එහෙනම් ඒ තමයි මාරියා. එහෙනම් ওই ස්වභාවයේ දෙවිවරු අතර නෙමෙයි මිනිස්සු අතරත් තියෙනවා.
දැන් හිතන්නකෝ තරුණ තරුණියෝ ටිකක් පාටියක් දානවා කමින් බොමින් අඩ නිර්වතින් ආලිංගනීය දෙමින් විවිධාකාරයේ ආලිංගන රැඟුම් වලින් යුක්තව පිරිසක් ඔන්න පාටියක් දානවා විශාල ඔය එක එක තියෙනවනේ එක එක ජාති පාටි එහෙම එකක් තියෙනවා දැන් ඔතෙන්ද ගිහිල්ලා ඔබ ස්පීකර් එකක් බඳගෙන බලන ටිකක් කියන්නකෝ බලන්න මොකද වෙන්නේ බලන්න ඔබට බලාගත හැකි වසවති මාරියෝ ටිකක් එතන ඔබට හු කියයි ගල් ගහයි නිඳා කරයි කාමයේ ආධිනෝ දේශනා කරන මොනවද දරුවනේ උඹලෝ කරන්නේ අඩ නිරුවත් ඇඳගෙන බලන ලැජ්ජ නැද්ද මෙහෙම කාමයේ හැසිරෙන කාමයේ දුකක් යන ආදි වශයෙන් කියන්නකෝ බලන්න මොකද වෙන්නේ බලන්න ඔන්න ඔබට බලාගත හැකි වසවති මාරියා කියන්නේ මොනවාගේ ස්වභාවයක්ද කියලා ඒ කියන්නේ වසවති මාරියෝ වඳුරගන්න දෙවිවරු වෙන්න ඕනේ නැහැ මේ දේව කොටසේ මේ මනුස්ස ලෝකෙම ඉන්න ඕන තරම් එහෙම මාරියෝ ඒ ඇයිට කාමයේ ගැන දොස් කියනකොට කීපෙන්න පටන් ගන්නවා මට මොන ගහලා තියෙනවා මනුස්ස මාරියෝ කීප දෙනෙම මේ පන්සලේදීම කාමයට දොස් නැගුවාම වික්ෂුවත් එක කිපිලා ගිය කීප දෙනෙක්ම හිටියා බහුගේ කාලේ තරුණ තරුණිය විශේෂයෙන් විතරන්නේ මහලු උපාසකම්ම කෙනෙකුත් හිටියා ඒ අතරේ ඉතින් තවත් මොනවා කතා කරන්නද එහෙනම් දේව මාරියෝනේ මනුස්ස මාරියෝත් ඉන්නවා මම ඔබට පෙන්නන්නම් දවසකේ පාදුවය ඒ නිසා පින්වතුනි එහෙනම් ඔන්න ඔය වසවර්ති මාරිය ඔතෙන්ට ඇවිල්ලා ඔය ඇසකරන නාසයදී ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ල මගේ කියන්නේ සිතට ඒ තරම් වහල් වෙලා ඉන්න නිසා ඔහු හිතනවා මේ සියල්ල මගේ කියලා අන්න බුදු පියාණන් වහන්සේ උඩ දෙනවා ලස්සන උත්තරයක් දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න කියන හේතුවෙන්දි නෑ නෑ උඹට අයිති කොහෙද වුවා එහෙම කියලා දේශනා කරන්න කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේ මොකක්ද දෙන උත්තරේ තවේව පාපිම චක්කු තව රූපා තව චක්කු සම්පස්ස විඥානායතනං යත්තකෝ පාපිම නත්ති චක් යත්තකෝ පාපිම නත්ති චක්කු නත්ති රූපා නත්ති චක්කු සම්පස්ස විඥානායතනං අගතින් තව තත්ත පාපිම කියලා දැන් මෙතන මේ මොකද්ද මේ කියන්නේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ මහාන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගෙන් නුඹලාට මිදීමක් නැහැ මොකද ලෝකය කියන්නේ රූපය ඇස රූපේ චක්කු විඥානි චක්කු සම්පස්ස වේදනා ඔය ටික ඊළඟට කන යන අද වශයෙන් නාසය දිව ශරීර මනස ඔය 30 ඔය 30 මගෙන් කොහෙද නුඹලට ගැලවීම අනිවාර්යයෙන්ම මගේ ග්‍රහණය යටතේ නුඹල ඉන්නේ කියලා මේ වසවති මාර්යා නන්දොඩවනවා වහසිබස් කියනවා මෙතනදී මේ වෙලාවේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔන්න උත්තරයක් දෙනවා මෙන්න මෙහෙම කොහමද තවේව පාපිම චක්කු පෞකාරය මේ ඇස ඔබට තමයි අයිති තව රූපා මේ රූපයත් අයිති උඹටම තමයි තව චක්කු සම්පස්ස විඥානයතනං මේ චක්කු සම්පස්සයත් මේ විඥානයතනියත් මේ විඥානත් මේ සියලු ආයතනත් උඹට තමයි අයිති ඇත්ත ඒක උඹට තමයි මේ රූප මේ මේ ඇස රූපේ චක්කු විඥානි චක්කු සම්පස්ස වේදනා ඔක්කොම අයිති උඹට මතක තියාගන්න බුදු පියාණන් හස එතකොට මේ මායයා තාමන්ත්‍රණය කරන්නේ අර වසවති මායයට විතරන්නේ මේ සිත කියන මායයටත් එක්කයි එහෙනම් ඔව් මේ මායයට තමයි මේ සේරම අයිති මේ සිතරමැද තුච්ච නිඳිත මායයට වසවර්ති මායයට එහෙම හිතෙන්නේ මගේ කියලා උඹ ඒ තරම්ම හිතට වහල් වෙලා ඉන්න නිසා මේ සියල්ල නුඹටයි අයිති ඔව් ඒක ඇත්ත උඹට තමයි පෞකාරී මේ ඔක්කොම අයිති යනාදී වශයෙන් බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ හොඳට මතක තියාගන්න මම ඒක අර ටික පැහැදිලි කරේ නැත්නම් අපිට මේක තේරෙන්නේ නැහැ මේ බුදු පියාණන් වහන්සේ මෙතන ඔව් පාපිම මාර්ය පාපිම පෞකාරය මේ තොපටයි මේ ටික අයිති කියලා කියන්නේ අර වසවර්ති මාර්යට විතරක් අයිති කියන අදහසින් නෙවෙයි පින්වතුනි ඒක ඔන්නෝක තේරුම් කරලා දෙන්නේ නැහැ මට මේ මෙච්චර මම විහිස ගත්තේ මේ සිත කියන මාර්යට අයිති මේ ටික නමුත් සිත මගේ කියලා උපරිම දෘෂ්ටිගත වෙලා සිතට වහල් වෙලා ඉන්න නිසායි වසවර්ති මාර්යට හිතෙන්නේ මේ විදිහටම අන්නේ නිසා බුදු පියාණන් සූත්‍රය දෙනවා ඇත්තමහන ඇත්තපෞකාරය මේ ඇසයිති උඹට මේ රූපයත් අයිති උඹට මේ චක්කු විඤ්ඤාණයත් අයිති උඹට මේ චක්කු සංපස්සයත් අයිති උඹට මේ චක්කු සංපස්සය වේදනා ඇතුළු මේ සියල්ල අයිති උඹට ඒ නිසා ඔය සියල්ල කෙරෙහි තෘෂ්ණාව තියෙනකන් ඇත්තඹ කියන දේ මොකද්ද උඹෙන් නිදහස් වෙන්න බෑ කාටවත් මායාවෙන් නිදහස් වෙන්න බෑ දැන් මේ බලන්න වසවත් මායාවෙන්ද මෙතන කියන්නේ කියලා නෑනේ ගැඹුරින්ම කියන්නේ මේ සිත නැමැති මායාවගෙන හැබැයි වසවර්ති මාර්යාටත් බලපෑම් කරන්න පුළුවන් සත්‍ය වශයෙන්ම මේ සියල්ල කෙරෙහි චන්දරාගින් තියෙනකම් විතරයි. අරිහතුන් වහන්සේට බලපෑම් කරන්න හැකියාවක් නැහැ මාර්යාට. ඇයි ඒ? ඒ සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරපු නිසා. එහෙනම් සියල්ල කෙරෙහි චන්දරාගය තියෙන කෙනෙක්ට තමයි සිතනමති මාර්යාත් අර වසවර්ති මාර්යාත් අර කිව්ව ක්ලේශ අபிසංකාර ස්කන්ධ මච්චු
දේවපුත්ත කියන මේ පංච මාර්යයන් තම බලපෑම් කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ සියල්ල කෙරෙහි තෘෂ්ණාව පවතින තුරු විතරයි. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ මහා සිහිනාදයක් කරන්නේ මේ වසවර්තුමා මාර්ය ගැන විතරන්නේ විතර මේ මාර්ය කිව්ව සිත නැමැති මාර්යක් එකයි මේ පංච මාර්යෝ ගැනමයි මේ කියන්නේ සුද්ධ සිංහලින්ම. එනම් පෞකාරය තොපට තමයි මේ අසත් ආයිති රූපයත් ආයිති චක්කු විඤ්ඤාණයත් ආයිති මේ සියල්ල ආයිති. එනම් ඒ සියල්ල කෙරෙහි චන්දරාගයේ පවතින දුරු තොපගෙන් නිදහස් වීමක් නැත. තොපගේ වන්දනෙන් ගැලවීමක් නැත. තොපගේ ග්‍රහණයෙන් නිදහස් වීමක් විමුක්තියක් නැත. සත්‍යයක්. හැබැයි මාරි ඔබ දන්නේ නැති එකක් තියෙනවා මෙතන. මොකද්ද? නිදහස් වීමක් තියෙන හැබැයි ඔබ දන්නේ. මොකද්ද නිදහස් වීම? යත්තචකෝ පාපිම නත්ති චක්කු නත්ති රූපා නත්ති චක්කු සම්පස්ස විඥානායතන අගතී තව තත්ථ පාපිම මාරේ යම් තැනක ඇස නැද්ද රූපේ නැද්ද චක්කු විඥානේ නැද්ද චක්කු සම්පස්සේ නැද්ද චක්කු විඥානේ නැද්ද චක්කු සම්පස්සේ නැද්ද චක්කු සම්පස්සදා වේදනා නැද්ද මහන පාපි මාරේ එතන නැහැ තොපට පැමිණීමක් එහෙනම් එතන පැමිණීමක් නැහැ කියලා කිව්වේ බලන්න අර වස්වාදී මාර්යා ගැන විතරක්ද මේ කියන්නේ කියලා නෑ සිත නැමැති මාර්යාට මේ කියන්නේ ඉතින් සිත නැමැති මාර්යා සිතත් මගේ කියලා අරගෙන සිත ගැන දැඩිව දෘෂ්ටි ගත්ත නිසා තමයි අරයටත් ඒ කතාව අදාළ වෙන්නේ දෙන්නටම අදාළ වෙන්නේ සිතටත් අදාළ වෙනවා වස්වාදීටත් අදාළ වෙනවා එහෙනම් අන්න බුදු පියාණන් හස් දේශනා කරනවා නුඹගෙන් ගැලවීමක් ඇති තැනක් තියෙනවා ඒ තැන තමයි මේ ඇස නැති රූපේ නැති චක්කු විඤ්ඤාණය නැති චක්කු සංපස්සේ නැති චක්කු සංපස්සජා වේදනා නැති ඒකේ මේ සියලු සංගත ධර්ම නිරුද්ධ වෙච්ච අසංගතය අන්න එහි පැමිණීමක් නැහැ තුපට එහි ගමනයක් නැහැ තුපට එහි ආක්‍රමණයක් නැහැ තුපට එහි ග්‍රහණයක් නැහැ තුපට එහෙනම් නිදහස් වෙන තැනක් තියෙන අසංගතයේ හැබැයි කොච්චර හැම දේශනා කළත් වසවති මාර්ගයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වෙන්නේ නැති නිසා ඔහුගේ බුදු පියාණන් අසු දේශනා කරනදී තේරෙන්නේ නැහැ ඒ මාර්යාට ඔහුට තේරෙන්නේ නැහැ ඔහුට අවබෝධ වෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. ඒ නිසාම හැමදාම හිංසා කරනවා. ඇයි ඒ? ඔහු හිතන් ඉන්නවා ගැළවීමක් නැහැ මගෙන් කවදාවත් කියලා. ඉතින් එතකොට බලන්න මේ සිත නැමැති මායාවත් ඔය විදිහමයි. සිත නිවන පිළිගන්නේ නැහැනි. පිළිගන්නවා නම් ඔබට අපිට මෙච්චර වීරියෙන් බණහඬ බණ කියන්න උවමනාවක් ඇති නැහැ. එහෙනම් ප්‍රඥාවෙන් වීරින් යුක්තව මේ කෙලෙස් නිරුද්ධ කරන එක අපි වීරෙන් කරන්න ඕන එකක්. හැබැයි නිරායාසයෙන් කෙලෙස් වැඩිනවා ඔබ වීරියෙන් කෙලෙස් හිඳින්න ඕන. දැන් ගඟ පහළට යන එක નિરાයසින් සිද්ධ වෙන දෙයක්. හැබැයි ගඟ ඉහළට යන එක වීරියෙන් කළ යුත්තක්. එහෙනම් හිතේ කෙලෙස් වැඩෙන එක નિરાයසින් සිද්ධ වෙන දෙයක්. හැබැයි කෙලෙස් දුර්වලන එක වීරියෙන් කළ යුත්තක්. ඉතින් එහෙමනම් මෙන්න මේ යථාර්ථයේ නුවණින් තේරුම් අරගත්තාම ආර්ය ශ්‍රාවකයන්ට පුළුවන්කම ලැබෙනවා මාර්ය ග්‍රහණයෙන් නිදහස් වෙන්න. මාර්ය ග්‍රහණයෙන් නිදහස් වෙන්න නම් කලයුත්තකමක්ද මේ සියලු ඇසකර නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතන ගැන ඇති චන්දරාගෙ හිතින් අත්හැල්ල යන්න ඕන චන්දරාගෙ දුර වෙන්න ඕන ඒ සියලු දුක වශයෙන් නුවණින් දකින්න ඕන අන්න එදාට පුළුවන්කම ලැබෙනවා මේ මායාවෙන් නිදහස් වෙන්න මං එන මේ සූත්‍රය තව ගොඩක් ගැඹුරට විග්‍රහ කරන්න යන්නේ තවත් ධම් කාරණා ගොඩක් තියෙන නිසා අන්තිමට මායාව මෙන්න මෙහෙම ගාතාවක් කියනවා යං වදಂತಿ මම ඉදಂತಿ ඒ වදಂತಿ මමಂತಿ ච එත්තචතේ මනෝවත්ති නමේ සමුනෝ මොක්කසීති යම් තැනක මේ මම කියන විවහාරයේ පවතින දුරු යම් තැනක මේ මගේ කියන විවහාරයේ පවතින තුරු මගේ කියන විවහාරයේ මම කියන විවහාරයේ පවතින තුරු එත්තචේතේ මනෝවත්ති එහි මමත්යෙන් බැහැගෙන සිටින අතුරු ඒ කියන්නේ මම කියලා මගේ කියලා විවහාරයක් විතරක් නෙවෙයි තෘෂ්ණාවෙන් ඉහි බැහැගෙන සිටීමකුත් තියෙන තුරු මොකද දැන් රහතන් වහන්සේත් මම කියලා සඳහන් කරන්න පුළුවන් මගේ කියලා සඳහන් කරන්න පුළුවන් දැන් සාරිපුත්තයන් වහන්සේගේ මෞතුමිය මේ මගේ මෞතුමිය කියලා උන්වහන්සේටත් කියන්න වෙනවා මේ මම කියලා කියන්න වෙනවා ඉතින් ඒ කිව්වේ තෘෂ්ණාවෙන් බැහැගෙන නෙවෙයි එහෙනම් යම් තැනක මගේ මම කියන විවහාරය පවතිනවාද එහි තෘෂ්ණාවෙන් බැස ගැනීමක් තියෙනවද අන්න එතකන් වෙනකන් න මේ සමනෝ මොක්කසීති එතකන් මේ ගැළවීමක් නැහැ කාටවත් කිසිම කෙනෙක් ගැළවීමක් නැහැ දැන් ඔබ තේරුම් ගන්න ඕන ගැඹුරෙන් ගැඹුරට
මේ ධර්මයේ මේ පෙන්වා දෙන මේ වසවර්ති මාරයේ මාර කියන මේ බලයත් අර සිත නැමැති මාරයේ බලය හා සමාන බලයක් බවට පත් වෙන මොකද දෘෂ්ටි එකමයි මේ සිත නැමැති තුච්ච නින්දිත මේ ප්‍රපංච ධර්මයේ පවතින යම්තා කෙලෙස් ඇද්ද සියලු කෙලෙස් ටික අර ස්වභාවය තුළ විද්‍යමානයි ඒසයි දෙන්නටම මාරය කිව්වේ එහෙනම් බලන්න කියනවා දැන් මම කිය මගේ කියන මම කියන විවහාරය යම්තරක පවතිනවාද එහි දෘෂ්ටායෙන් බැහැ ගන්නවාද එතකන් ගැලවීමක් නැහැ නිදහසක් නැහැ අන බුදු පියාණන් ආසිත කොට මේ ගාථාවට ප්‍රතිඋත්තරයක් වශයෙන් උත්තරයක් දෙනවා යං වදಂತಿ නතේ මයිහං යං වදಂತಿ නතං මයිහං යේ වදಂತಿ නතේ යහං ඒවං පාපිම ජානාහි නමේ මග්ගම්පි දක්කසීති කියලා බුදු පියාණන් ආසිත දේශනා කරනවා යමක් මගේ නොවේයි කියන්නේද මගේ කියලා දන්නේ නැහැ යමක් මමයයි නොගන්නේද මගේ කියලා ගන්නෙත් නැහැ මමයයි කියලා ගන්නෙත් නැහැ එහෙනම් මොකද වෙන්නේ ඒවං පාපිම ජානාහි මහ මාර්ය දැනගනව පවිතු මාර්ය දැනගනුව එසේ යමෙක් දැනගත්තොත් ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා මගේ කියලා ගන්නේ නැහැ ඒකම තමයි අවබෝධය කියන්නේ සක්කාය දිට්ඨිය සක්කාය සංඥාව සක්කාය චිත්තය කිව්ව මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මගේ කියලා මම කියලා ගන්න ස්වභාවය එහෙනම් මම කියලා මගේ කියලා මේ පංච උපාදානස්කන්ධය ගැනීමේ දෘෂ්ටියට සක්කාය දිට්ඨිය කියනවා මේ මම කියලා මගේ කියලා පංච උපාදානස්කන්ධය හඟින හැඟීමට සංඥාව කියනවා සක්කාය සංඥාව මේ පංච උපාදානස්කන්ධය මමයේ මගේ කියලා ඒ දැනින චිත්තයට ඒ දැනගන්නා වූ චිත්තයට සක්කාය චිත්තය කියනවා එහෙනම් මේ තුනෙන්ම නිදහස් වුණොත් යමෙක් ඒකයි බුදු පියාණන් අසින් මේ පෙන්වන්නේ යං වදಂತಿ නතං මයිහං යේ වදಂತಿ නේතං නතේ අහං ඒ කියන්නේ යමක් මගේ කියලා ගන්නේ නැත්තම් මම කියලා සලකන්නේත් නැත්තම් අවිතු මාර්ය දැනගනුව එබඳු පුද්ගලයාගේ මාර්ගයවත් අපිට දකින්න හම්බෙන්නේ නැහැ කියේ ඒක විරහතන් වහන්සේ උන්වහන්සේ ගිය මගවත් දකින්න හම්බෙන්නේ නැ නෑ මේ මග්ගම්පි දක්කසීති එහෙනම් ඒ පුද්ගලයා ගිය මාර්ගවත් අපට හොයාගන්න බෑ කිය. මොකද අර මාර්යා තර්ජනය කරන්නේ කොහොමද? යමෙක් මේ රූප මේ ඇස රූපය චක්කු විඥානි චක්කු සම්පස්සේ වේදනාදී මේ 30 මම කියලා මගේ කියලා විවහාර කරන තුරු මගෙන් ගැලවීමක් නෑ මං ඊ හැමතැනම ඉන්නවා කියලා. එහෙනම් ඔහු හිතන්නේ කිසිම කෙනෙක්ට මාර්යාගෙන් ගැලවීමක් නැහැ කියලා මේ විශ්වයේ එකම උතුමාණන් වහන්සේ පහළ වෙන්නේ මේ මාර්යාගේ ග්‍රහණයෙන් නිදහස් කරන ඒ අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණයි. උන්වහන්සේ පවිතු මාර්යාන්ට උත්තරේ දෙනවා පවිතු මාර්යය යමෙක් මේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන මේ සියල්ල මම කියලා මගේ කියලා සලකන්නේ නැත්නම් ප්‍රඥාවෙන් ඒ සියල්ල යථාර්ථය දැකලා ඒ සියල්ල කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අත මිදෙන්නේ නම් පවිතු මාර්යය දැනගනුව එසේ දැනගන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ පාරවත්මට හොයාගන්න බෑ කියලා. ඒක තමයි දේශනා කරේ. අන්න ඊට පස්සේ මාර්යා ලැජ්ජාවටපත් වෙනවා. මගේ මා ගැන අඳුරගත්තා මං කියපු තර්කයක් බිඳලා දැම්මා කියලා ලැජ්ජාවටපත් වෙලා දුකටපත් වෙලා වසවත්ති මාර්යා එතනදීම අතුරුදහන් වෙලා යනවා. එහෙනම් ඔන්න කස්සක සූත්‍රය. එතනින් එහාට ඒ ගැන කියන්න මම බලාපොරොත්තු වෙන්නේ